විරාමයෙන් පසුව නැවතත් වින්දනී උදෑසනත් සමගින් වී සම්බන්ධ වී සිටින්නේ. අපි මේ වෙලාවේ විශේෂිත වූ මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. හෙට ආදරවන්තයන්ගේ දින. ඉතින් ඒ වෙනුවෙන් නොයෙකුත් අය නොයෙකුත් දේවල් කරන්න උත්සාහ කරනවා ඇති. ඒ වගේම තමයි මේ ආදරය කියන කතාව ඇතුලේ මාතෘකාව ඇතුලේ හැමෝම නොයෙකුත් නිර්වචන ලබා දෙනවා. සමහර නිර්වචන තුල සාර්ථකත්වයක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් හෙට දවසේ කරන්න තියෙන වැඩ කටයුතු වල ඉතා වටිනාම කියන වැඩ කටයුත්තක් පිළිබඳවයි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මොකද ආදරය කියන මාතෘකාවේ කොහොමද ආධ්‍යාත්මික පැත්ත අපි කොහොමද වර්ධනය කරගන්න ඕනේ, මේ වගේ දේවල් කොහොමද අපි නිවැරදි විදිහට හඳුනා ගන්න ඕනේ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය කියලා කියන්නේ ලංකාව තුළ අපි මිනිසුන් විදිහට අපේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්නට පරිසරයත් එක්ක සම්බන්ධ කරගෙන නිදහසේ හුස්ම ගන්නට පුළුවන් වටපිටාවක් හැමදෑමත් හදලා දෙන උත්සාහ කරන පිරිසක් සංවිධානයක්. ඉතින් මේ සංවිධානයේ හෙට දවසේ වෙන්නා වූ විශේෂිත වූ කාර්යයක් පිළිබඳවයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එහි සභාපති ස්වාමින් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ පාහියන්ගල ආනන්දර සාගර ස්වාමින් වහන්සේ ඉස්සලාම ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා ඔබ වහන්සේව. ඒ වගේම තමයි එහි එම සංවිධානයේ උපලේකම් සංකල්ප රුක්ෂාන් අපි අද දවසේ සංකල්ප සම්බන්ධ කරගත්ත සුබෝදසනක් ඔබට සංකල්ප. හොඳයි හාමුදුරනේ, මේ ඉස්සල්ලාම මං හාමුදුරන්ගෙන් මේ දැනගන්නට කැමති මේ හෙට දවසේ වෙන්නා වූ කාර්ය පිළිබඳව මොකද්ද වෙන්නේ, මං ඔබ වහන්සේගෙන්ම මං දැනගන්නට කැමති මොකද්ද වෙන්නේ කියලා අපි චුට්ටක් පැහැදිලි කිරීමක් කරමු. විශේෂයෙන්ම හෙට දවස බොහෝ තරුණියන්ට සුවිශේෂී දවසක්. ඒ දවස අපි කල්පනා කළා කොහොමද ඉතාමත්ම අර්ථවත් දවසක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා. බොහෝ අයගේ යම් යම් විවේචන තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි දවසක් කොහොමද අපි සමරන්නට ඕනද කියන එක. ඊට වඩා එහා ගිය අපි වැඩපිළිවෙලක් සකස් කරගත්තා. ඒ වැඩපිළිවෙල තමයි ආත්මාර්ථයෙන් පරාර්ථය සඳහා යොමු වන්නේ කොහොමද කියන එක. ආදරය සම්බන්ධව ඔබටත් මටත් හැම දිනාටම අඩු වැඩි වශයෙන් අත්දැකීම් තියෙනවා. ආදරය කරන්නට එහෙම නැත්නම් තරුණියෙක් වෙන්නටම ඕන නැහැ. අපි අම්මා තාත්තගෙන් ලැබලා තියෙන ආදරයක්. අපි වැඩිහිටියන්ගෙන් ආදරයක් ලැබලා තියෙනවා. අපි වැඩිහිටියන්ට ආදරය කළා තියෙනවා. ඒ වගේම ගැහණු පිරිමි ආදරයක් තියෙනවා. මේ ආදරයේ අත්දැකීමත් අරගෙන අපි තීන්දුව කළා කොහොමද ආදරයේ අත්දැකීම ආත්මාර්ථයෙන් පරාර්ථයට යන්නේ. බුදුජන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දේශනා කළා තියෙනවා. මෛත්‍රිය කියන සංකල්පය තුළම පැහැදිලි කරන්නේ මෙන්න මේ පරාර්ථකාමී ආදරේ මූලික ලක්ෂණය. ඉතින් අපිට අපි බැලුවා මෙන්න මේ පටු තැනක තියෙන ආත්මාර්ථයේ මත පදනම් වෙලා තියෙන මෙන්න මේ කාර්ය කොහොමද පරාර්ථය සඳහා ගෙනහිල්ලා යහපත් වැදගත් සහ ලෝකහිතයිසි සබ්බේ සත්තා භවංසුගතත්තා කියූ ආකාරයට ලෝකහිතයිසි වැඩක් කරන්නේ කොහොමද කියලා. ඒ අනුව අපි තීරණය කළා හෙට දවසේ විහාර මහදේවී උද්‍යානයේදී සවස 3ට මෙරට ආදරවන්තීන් විශේෂයෙන්ම ආදරවන්තීන් ඊට වැඩිහිටියෝ බාල පරපුර ළමා පරපුර මේ සියල්ලම එකතු කරගෙන ආදරයේ අත්දැකීම හැමෝම එකට බෙදා ගන්න වැඩපිළිවෙලක් අපි සකස් කරාගත්තා. සෙනෙහසේ තුරු වින කියලා ඉතාමත්ම වැදගත් සහ මෙරට ජීවත් වෙන මිනිස් සත්වයාටත් සත්ව සත්වයාටත් මේ ගහකොළට සතාසිව්පාවට මහ පොළොවට ආදරය කරන සමාජයක් බිහි කිරීමේ ලෝකාදර්ශ වැඩසටහනක් ඇටියට අපි මේ වැඩසටහන ලෑස්ති කරගත්තා. ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් වෙයි. අපි ඒ නිසාම මෙරට පරිසර වේදින් මේ සඳහා නායකත්වය ආරං තියෙනවා. ඒ වගේම වැඩිහිටියෝ, ඒ වගේම පාසල්වල ශිෂ්‍ය බට කණ්ඩායම් මේ සෑම දිනකට මේකට එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා අපි ලෝකෙට ආදර්ශයක් දෙමු. අපි ශ්‍රී ලංකාව කියලා කියන්නේ හැමදාම වැඩ කටයුතු අලුතෙන් පටන් ගත්ත රටක්. ඉතින් ඒ නිසා ඉතාමත්ම ආදර්ශය ලෝකෙට දුන රටක්. අපි එදාට අර අපි ඔබතුමත් එක්ක කතා කර වගේ පරවෙන මලක් වෙනුවට පැලවෙන ගහක් නිර්මාණය කරලා අපි ඒක සමාජගත කරලා ඒ සමාජය හරහා අපි මේ සමාජයට අලුතෙන් හිතන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හෙට දවසේ අපි දියත් කරලා තිනවා. ඒකයි හෙට දවසේ වැඩසටහනේ මූලික අදහස.
පරවෙන මලක් වෙනුවට පැලවෙන ගසක් මේ සංකල්ප මට කියන්නකෝ දැන් හිට ඒ සංවිධානාත්මක කටයුතු කොහොමද දියත් වෙන්නේ කොහොමද එහි සහභාගීත්වය කොහොමද විය යුත්තේ සහ මොකක්ද එතන සිදුවෙන විදිය කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරුත් එහේ ඒ පටන් ගැනීමත් එක්ක මම ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සංවිධානය ගැන පොඩි දෙයක් කියන්න ඇත්තරම අපි විල්පත්තුව සටනත් එක්ක අපි මේ සමාජයට දැනගත්තා ඊට පස්සේ නකල් සටනත් එක්ක අපි ඒ ඒ ඒ වනාන්තර පද්ධතියත් බේරා ගැනීම මෙහෙයුමකට අපි ගිය ඇතර මේකත් දැනට හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඒ කියන්නේ මුකුත් ප්‍රශ්නයක් නැහැ වනාන්තරයට. ඊට පස්සේ අපි සමාජයට අපි රැල්ලක් ඇති කරා නිකසල කියලා මේ මේ අපි නගරයක් කොහොමද අපි පිරිසුදු තියාගන්නේ අපි අපේ මේ මේ එදිනදා ජීවිතේ අපි කොහොමද ඒ විදියට පුරු වෙන්නේ හොඳ දේවල් වලට ඉතින් ඒ විදියට අපි ආපු ගමනේ හෙට දින අපි යොදාගෙන තියෙනවා ආදරවන්තයින්ගේ දිනේ වැලන්ටයින් ඩේ එකේ අපි දාගෙන තියෙනවා මේ වැලන්ටයින් කියන එක ඒකෙන් බැහැර වෙලා අපි මලක් දෙන කෙනෙකුට ඇත්තරම පැලයක් අරගෙන ඒක හිටවලා ඒ ඇත්තරම ගහ හොඳට හැදුනොත් යම්කිසි කාලයක් අවුරුදු 100ක් 150ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කාලයකට ආදරය කියන එක අපි ඒ දෙන්නගේ ඒ දේ ඉස්සරහට අරගෙන යන වැඩපිළිවෙලක් තමයි අපි හෙට දින දියත් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. විහාර මහදේවී උද්‍යානයේ අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා සවස 3ට. සියලු දෙනාම පැමිණෙන්න කියලා මම මේ වෙලාවෙත් ආරාධනා කරනවා හැමෝටම. අපිට ආදරවන්තයින්ගේ දිනය අපි සමරන්න කියන්නේ පෞද්ගලිකව මම එහෙම ලොකු දෙයක් නැහැ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන. නමුත් අපි මේ සමාජ රටාව තුළ අනිවාර්යෙන්ම පරිසරයට ආදරය කරන මිනිසුන් පරිසරයට අපි බිහි කළ යුතුයි. මොකද පරිසරයත් එක්ක අපේ පැවැත්ම තියෙන පරිසරයත් එක්ක අපිට තනියම පරිසරේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒක අපි මිනිස් වශයෙන් තේරුම් ගත යුතුම දෙයක්. ඉතින් හැම වෙලේම අපි පරිසර මාතෘකාවත් එක්කම ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. මොකද ඒ ඒ දේ අපිට අනිවාර්යෙන්ම ජීවිතේ අත්‍යවශ්‍යම දෙයක්. මම හිතන්නේ මේ දේවල් වලින් අපි ඉස්සරහට යන්න ඕනේ කියන එක. හොඳයි. ඇත්තටම මේ අපි කෙනෙකුට මේ දැන් හෙට දවසේ වැඩිපුරම අලෙවි වෙනවත් තිරෝසමල්ලේ නේද? නමුත් ඒ වෙනුවට මේ ගසක් පරිත්‍යාග කිරීම සහ මේ පරිසරය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දායකත්වයක් තිබෙනවා නම් ලොකු වටිනාකමක් තිබෙනවා මේ හුස්ම සහ ජීවය වෙනුවෙන්. අපේ හාමුදුරනේ මෙවැනි වූ දෙයක් කරන්නට විශේෂිත වූ අරමුණක් තිබෙනවාද? විශේෂ අරමුණක් තියෙනවා. අපි ඇත්තටම අපේ සංකල්ප මහත්මයා පැහැදිලි කලාකාරයට අපි මෙරට පරිසරය සම්බන්ධව දීර්ඝ ඉතිහාසය පුරාවටම කතා අවුරුදු ගානක් තිස්සේ කතා කරගෙන ආවා. අපි ඉතාමත්ම තීරණාත්මක තැනකට ආවා විල්පත්තු වන විනාශයත් එක්ක. ඒක ඉතාමත්ම දැවැන්ත දේශපාලන හස්තයක් කරහා සිද්ධ වෙච්ච මහ විශාලම ලංකේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච වනාන්තර විනාශය. ඒ විනාශයත් එක්ක අපට ලොකු වැඩසටහනක් තිබ්බා. එක දිසානතයකට තල්ලු කරගෙන ගිහිලා තියෙනවා ජාතිවාදී කියලා. විල්පත්තුව ගැන කතා කරොත් ජාතිවාදී කියලා අපි එක පරිසරවාදී සටනකට අරගෙන ආවා. ඒ සටන අපි තාමත්ම සාර්ථකව යම් යම් ඉසව් තුළ ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම හිරු ටීවී ආයතනයට අපි බෙහෙවින්ම ස්තුති වෙනවා. පෞද්ගලිකව මම ඇතුළු අපේ සංවිධානය විශේෂයෙන්ම ස්තුති කරන්නට අවශ්‍යම ආයතනය මෙතන. එතෙන්ටම ඇවිල්ලා අපි මේ කතා කරලා අපි මේ රහසකුත් හෙළි කරනවා මේ අවස්ථාවේ. ඒක තමයි මේ අපට මේ ආයතනයෙන් ලැබිච්ච ශක්තිය කොච්චරද කියලා කියන්න බෑ. විල්පත්තු වන විනාශය බේරගන්න අතිගරු ජනාධිපතිවරයා ඇතුළු මෙරට සියලු පරිසර බලධාරීන් අපි දැනුවත් කරන්න පුළුවන් වුණා මේ මාධ්‍ය ආයතනය හරහා. සියලුම දේශපාලඥයින් අන්තර්ජාතිකව සංවිධාන ඊට පස්සේ විශේෂයෙන්ම අන්තර් ජාතියන්තර මේ ටෙලිවිෂන් ඒ කියන්නේ ටීවී ආයතන පවා මේ මේ ආයතන තුලින් ගත්ත පූර්වාදර්ශයක් කොහොමද අපි වනාන්තර පද්ධතියකට විරුද්ධව වැඩ කරන්න කියලා විනාශ වෙනකොට ඒ වනාන්තර පද්ධති විනාශ කරනකොට ඒට විරුද්ධව වැඩ කරන්න කියලා. ඒක හොඳම වැඩසටහනක් හැට අපි සම්මාන ලැබුව මේ ආයතනය කරපු වැඩසටහන්. ඉතින් අපි විල්පත්තු වන විනාශයට එරෙහි වැඩසටහන සිද්ධ කරලා ඒක ඉතාමත්ම හොඳ තැනින් කළා. අපට පුළුවන් වුණා අක්කර ලක්ෂයක් සංරක්ෂිත වනාන්තර හැටියට විනාශ කරපු වනාන්තර පද්ධතිය ගැසට් කරගන්නට. ඒ වනාන්තර පද්ධතිය මේ වෙනකොට අපි ආයතන කීපයක් ඒකරාශී කරගෙන පැලසිටීම් කටයුතු
සිද්ධ වීම පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ රහසක් ඇට පැලි කරන්න. අපි මෙතෙක් වෙලා මේක කිව්වේ නැහැ. බොහෝ අය ඇහුවා පැල හිටවන්නේ කොහේද කියලා. අපි පැල හිටවන්නේ විල්පත්තු වන විනාශය සිද්ධ කරපු රක්ෂිත වනාන්තර පද්ධතිය තුළ තමයි අපි මේ සෙනෙහසේ තුරු වියන අපි පිහිටවන්නේ. ඔබේ නාමයෙන් විශේෂයෙන්ම ආදරවන්තීන් ආදරවන්තීන්ගේ නාමයෙන් තමන්ගේ සුරතලට ආදරය කරන සමහරට බල්ලු මැරිලා ඇති තමන්ගේ ගෙදර තාමත් ආදරෙන් සෙනෙහසෙන් හදපු සතාව සුනකයව එහෙම නැත්නම් තමන්ගේ ගවයව එහෙම නැත්නම් තමන්ගේ අම්මයි තාත්තව එයාලා සිහි කරන්න අපි සිහි වටනයක් වශයෙන් ගහක් අරන් ගිහිල්ලා විල්පත්තුවේ තමන්ගේ නාමයෙන් පැල කරන්න ඒ සඳහා මග කියන්න අපි හෙට දවසේ ආරම්භ කරනවා. හෙට දවස ඇතුළත අපි ලියාපදිංචි කරලා හෙට දවසේ අපි ආරම්භ කරන මේ වැඩසටහන. සංකල්ප වර්ග කියන්නේ සාමාන්‍යයෙන් කොයිතරම් පිරිසක් බලාපොරොත්තු වෙනවද මේ වෙනකොට පිළිබඳ සැලසුම් තියෙනවද? අපි දැනට ඇත්තරම ලොකු පිරිසක් බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද විහාර මහදේවියක කියන්නේ ආදරවන්තයෙන් ගොඩක් හමු වෙන තැනක්නේ. ඉතින් හෙට වැඩිපුර පිරිසක් අනිවාර්යෙන්ම ඉඳීනේ. ඉතින් කොහොමත් අපි බලාපොරොත්තු වෙනවා අඩුම 3-4000ක පිරිසකවත් මේ වැඩේට. අපි ඒ එන කට්ටියව වෙනම රෙජිස්ටර් එකක් අරගෙන ඒ පැල හිටවන කට්ටිය ඒ විදිහට අපි අරගෙන අපි ඒගොල්ලන්ට ඊට පස්සේ කතා කරලා කියනවා අපි මේ අපේ වැඩසටහන දියත් වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එදාට අපේ තියෙන මේ වැඩසටහන් කියන්නේ අපේ යම්කිසි අපි දැනුවත් කිරීම වැඩපිළිවෙකුත් යනවා. මොකද අපි හැම වෙලේම මේක කළ යුතුමයි. සමහරක් අය හිතනවා මේ උදාහරණයක් විල්පත්තුව ගත්තොත් විල්පත්තුවට මොකදුනේ කියලා සමහර කට්ටිය තාම අහනවා. ඉතින් ඇත්තට මේගොල්ලන්ට පණිවිඩය ගිහිල්ලා නැතුව ඇති. ඉතින් විල්පත්තුව අපි ඇත්තටම බේරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට මොන හරි ප්‍රශ්නකදී අපි අනිවාර්යයෙන්ම මෙදිහත් විය යුතුයි. පරිසර ප්‍රශ්නවලදී රට වෙනස් මාර්ගයක් කරා අරගෙන යන්න. ඉතින් ඒකට හැමෝම සහාය වෙන්න ඕනේ. මොකද අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මේක පුංචි දූපතක්. ඉතින් ඒක හරි ලස්සනට තියාගන්න ඕනේ අපි. ඒ වෑයමේ තවත් කොටසක් තමයි හෙට. හරි බලන්න. අපේ හැමෝටම මේ අවසාන වශයෙන් අපි පණිවිඩයක් ලබා දෙමු මේ සෙනෙහසේ තුරු වියන වැඩසටහනට හැමෝටම එන්න කියලා ආරාධනා කරන ගමන් ඔබ වහන්සේ සහ මේ අවසාන වශයෙන් පණිවිඩයක් දෙන්න පුළුවන් මේ වෙලාවේ. ඇත්තටම අපි ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ කාර්යයක් හෙට ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාරිකෙන් අතේ තියෙන ආදරවන්තයගේ දවස අපි ගන්නවා පරාර්ථය සඳහා වන මෙරට පාරිසර පද්ධති රැක ගැනීම වෙනුවෙන් තරුණ පරපුර ඒකරාශී කරගත්ත වැඩපිළිවෙලක් හැටියට අපි විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් සටහන් සිද්ධ කරන බොහෝ විවේචනය කරන නිසායි මම මේ කාරණාව කියන්නේ. තරුණ පරපුර වෙනුවෙන් කරනවා, පාසල් පද්ධතිවල දේශන කටයුතු සිද්ධ කරනවා, වැඩිහිටියන් වෙනුවෙන් කරනවා, අපි අපේ ධර්ම දේශනාවල්දී කරනවා. විශේෂයෙන් අපි කොහොමද අර ආත්මార్థයෙන් පරාර්ථයට යන්නේ කියලා මූලික බුදුදහමේ සංකල්පයත් ඒකරාශී කරගෙන මේ වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා හෙට දවසේදී අපි සෑම වර්ෂයකින් වගේ සිද්ධ කළා විහාර මහදී උද්‍යානයේ මෙවැනි දවන්ත ජනතාවක් ගෙන්නලා විශේෂයෙන් පරිසර ආදරය කරන මිනිසු ගෙනලා මෙරට සංවේදී පරිසර ප්‍රශ්න සම්බන්ධව අපි සාකච්ඡා කළා. හෙට දවසේ අපි විහාර මහදේවි උද්‍යානයේ බුදු පිළිමේ ළඟින් හරියටම 3ට අපි මේ වැඩසටහන පටන් ගන්නවා. අපි ඊට පස්සේ සාමකාමී බොහොම මේ පරිසරවාදී සටන් පෙර කියමින් පාට කියමින් අපි විහාර මහදේවි උද්‍යානයේ වටේ පොඩි රවුමක් ගිහිල්ලා පෙළපාලි ඇවිල්ලා අපි නෙළුම්පොකුණ ඉස්සරහා ග්‍රවුන්ඩ් එකට එනවා. එතන ඉස්සරහට එනවා. ඒ ඇවිල්ලා අපි එතනදී මෙරට පරිසරවේදීන් විශේෂයෙන් මෙරට පරිසරට ආදරය කරන මිනිස්සු, කලාකරුවෝ, ගායකයෝ, නිවේදකයෝ, අනිකුත් ශ්‍රේෂ්ඨයන් නියෝජනය කළ ව්‍යාපාරිකයෝ ඒ ස්ථානට ඇවිල්ලා තමන්ගේ අදහස් දක්වනවා මෙරට සංවේදී පරිසර ප්‍රශ්න සම්බන්ධව. ඉතින් හෙට දවසේ අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා අලියට ආදරය කරන මිනිස්යන්ට, විල්පත්තුවට ආදරය කරන මිනිසුන්ට, නකල්ස් වලට ආදරය කරන මිනිසුන්ට, දුඹර මිටියාවතට ආදරය කරන මිනිසුන්ට, විශේෂයෙන්ම කන්නෙලියට ආදරය කරන මිනිසුන්ට මේ හැම මිනිහෙටම පරිසර ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ සියලු පරිසර ප්‍රශ්න ටික අරගෙන හෙට සවස 3ට විහාර මහදී උද්‍යානයට එන්න කියලා අපි සෙනෙහිබරව හැම දිනාටම ආදරවන්තව දිනේදී අපි ඉල්ලා සිටිනවා. හොඳයි. අපේ හැමදෙනේ බෙහෙවි නිස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ පැමිණීම ගෞරවයක්. ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ඒ ගෞරවය පුද කරන වගේම ස්තුති සංකල්ප පැමිණියට. හොඳයි. අපි එහෙනම් සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් පස්සෙ ඔබට පුළුවන් වෛද්‍ය සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න සන්ධි රෝග පිළිබඳවයි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු.
අයිබෝවන් ජයග්‍රහී සුන්දර වින්දනී උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ. අදත් බදාදා දවසේ අපි වින්දනී උදෑසන මේ ආකාරයෙන් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. නැගෙන හිරු දිහා බලාගෙන, නැගෙන හිරින් හිරු පායාගෙන එද්දි තමා අපේ ඒ කාලේ ඉඳන්ම අපේ ගැමියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැන් වර්තමානීය වෙන්න පුළුවන් බොහෝ දේවල් අපේ ජීවන වෘත්තිය තුළ අපි සකසා ගත්තා. නැගෙන ඉර දිහා බලාගෙන අදත් අපි මේ හිරු පිබිදෙන සුන්දර උදෑසනේ වින්දනී උදෑසන මේ ආකාරයෙන් ආරම්භ කරද්දී අද මේ කතාබහ අපි ගෙනෙන්න සූදානමින් ඉන්නේ අපි වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දී මේ දිශා ගැන අද අපි වැඩිපුර කතාබහ කරන්න සූදානමකින් ඉන්නවා. ඉතින් පසුගිය දවස්වල ඔබට මතක ඇති අපි බදාදා දවසේ වින්දනී උදෑසනේ කතාබහ කරද්දී මේ වාස්තු විද්‍යාව අනුකූලව ඔබේ නිවසක් සාදද්දී ඔබට වැරදෙන ක්‍රම මොනවද කියන වග අපි හොඳින් ඔබව දැනුවත් කළා. අද එතනින් තව ටිකක් එහා පැත්තට ගිහිල්ලා අපි විශේෂයෙන් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක, ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, අපේ මේ දැනුම අපේ රටට වගේම වෙනත් රටවල් වලටත් අපේ ශ්‍රී ලාංකිකයටත් මේ දැනුම බෙදා හදා දෙන නිශාන්ත පෙරේරා මහතාව අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් අදත් පිළිගන්නවා. අයිබුවන් සුබදැසනක් කියලා මම පුංචි අටුවා ටීකා ටිකක් දුන්නා. වෙරසටහන ආරම්භ කරද්දිම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව බොහෝ දිනට ප්‍රශ්නයක් තියෙනවා. නිවසක් හදාද්දී නිශාන්ත මහත්මයා, මේ දිශාවන් වලට කොහොමද අපි මේ ගන්නා වූ ඉඩම නිවරදිකාරයෙන් නිවස මේ අපි හදාගන්නේ, ප්ලෑන් එක හදාගන්නේ? මේ දේවල් හරියට තිබුණ නැති වුණත් ප්‍රශ්න කීපයකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කොහොමද වැඩසටහනට හැඳින්වීමක් කරන්නේ? ඔව්, සුබ උදෑසන ධනුෂ්ක. ඒ වගේම සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා හිරුවට ඉන්න සෑම දෙනාටම. ධනුෂ්ක, අපි හැමදාම කතා කරනවා වගේ අපේ සිහින මන්දිරේ නැත්නම් සිහින කැදල්ල අපේ හිතේ තමයි මුලින්ම ඉදිවෙන්නේ. එදා අපි ඉඩමක් ගත්තට පස්සේ අපි නොයෙකුත් ආකාරයට අපේ හිතේ සැලසුම් කරගන්න කොයි වගේ නිවසක්ද අපි පදිංචි වෙන්නේ කියලා. ධනුෂ්ක වුණත් උසස් පෙළිවරල රැකී රක්ෂා කරද්දී ධනුෂ්කගේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන එකක් තමයි ධනුෂ්ක ගන්න වාහනේ, ධනුෂ්ක ඉන්න ගෙදර. ওই දෙක ගොඩක් ප්‍රධාන හීන දෙකක්. එතකොට මේ සමහරලාවට දැන් යාන වාහන කියන දේ නම් අපිට ගොඩක් දුරට සුලභව අපිට ඒක ගන්න පුළුවන්. මොකද ඒ මොඩල් එකට එකම විදියට තමයි වාහන තියෙන්නේ. නමුත් දිවසේ එහෙම නැහැ ධනුෂ්ක. ධනුෂ්කට මට මේ හිරුවට ඉන්න උදවියට එක්කිනාට එක්කිනාට වෙනස් ආකාරයේ නිවාස තමයි අපිට දක්නට ලැබෙන්නේ, සහ අපේ සිහිනවල තියෙන විවිධත්වයක් වෙනස්. මෙතනදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සිහිනය ගෘහ නිර්මාණ ශිල්පියෙකුට දෙන්නට පෙර අපි විසින් පෙළගස්වා ගත යුතුයි. මොකද අපේ නිවසේ අපි කොයි දිශාවන් වලටද අපේ ප්‍රධාන නිදන කාමරය, කොයි දිශාවටද අපේ දරුවන්ගේ කාමර, කොයි දිශාවටද විසිත කාමරය, නාන කාමර, වැසිකිලි කැසිකිලි කොහෙට දෙන්න ඕන, මුළු තැංගේ කොහෙට දෙන්න ඕන කියන එක අපි පූර්ව අවබෝධයක් තිබිය යුතුයි. මොකද මේ අපි දැන් මේ මතනේ වැඩිම කාලයක් වාස්තු වැඩසටහනක් අපි කරනවා. හිරු නාරිකාව තමයි මතනේ දැනට ලංකාවේ වැඩිම කාලයක් එකම දිනයක එකම වෙලාවක මේ වාස්තු වැඩසටහන කරන්නේ. ඒතර අපිට ගොඩාක් දුරට එන දුරගතන ඇමතුම් තුල තියෙන්නේ මේ ගේ හදද්දි මෙන්න මේ ළමයිගේ කාමරේ කොයි දිශාවටද වැදගත් වෙන ඔය වගේ ප්‍රශ්න සතියකට කීපයක් අපි වෙතට එනවා. ඒ කියන්නේ අපි තාම මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ. ඒ නිසා අද අපේ මේ වැඩසටහන විශේෂයෙන්ම දැන් පසුගිය අපි මාසයකට ආසන්න කාලයක කතා කරේ අපිට වරදිච්ච තැන් පිළිබඳව. ඒතර මේ වරදින් නැති වෙන්න ගෘහාංග වෙන් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් එතෙන්දී ධනුෂ්ක, මම හිතන්නේ හැමදෙනාටම වැදගත් වෙනවා මේක. තමන්ට වගේම තමන්ගේ ඥාතියෙකුට, හිතවතෙකුට, සහෝදරයෙක්ගේ හැර නිවසක් ඉදිකරන සැලසුම් කරන කෙනෙකුට මම හිතන මේ වැඩසටහන ගොඩාක් දුරට වැදගත් වේවි කියලා. මොකද කොයි ස්ථානයටද අපේ ගෙදර අපිට මෙන්න මේ කාර්යයන් හොදා ගන්න පුළුවන් කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි වැඩසටහන ටිකක් පහසු කරගන්න අපි දිශාවන් මූලික කරගෙන කතා කරමුද, නැත්නම් ප්‍රධාන අංගයන් මූලික කරන් කතා කරමුද? සමහරු ප්‍රධාන වශයෙන් අහන දේ ප්‍රධාන දොරටුව තියන්නේ කොහෙද කියලා. නැත්නම් අපි දිශා මූලික කරන් කතා කරමු. මේ දැන් ධනුෂ්ක වුණත් අපි කියමු, ධනුෂ්ක ඉඩමක් ගත්තට පස්සේ දැන් මේ ඉඩමේ සමහර උදවිය කතා කරන හිර උදාවන පැත්තගෙන. එතකොට අපි දින ඉඩමේ එක්කලවරට ගිහිල්ලා නැගෙනහිර දිහා බැලුවත් හිර උදාවෙන් නැගෙනහිරින්, මේ කෙලවරට ඇවිල්ලා බැලුවත් හිර උදාවෙන් නැගෙනහිරින්. එතකොට ඊසානක් ගිනිකොණක් අපිට දකින්නට හම්බෙන්නේ නැහැ ඉඩමේ. ඒ නිසා යහපත්ම දේ තමයි ඉඩමේ මැදට ගිහිල්ලා. අද ඕනම ජංගම දුරකථනයක මේ කොම්පස්ව තියෙනවා. එහෙම නැත්නම් තමන්ට පුළුවන් මේ වෙළඳ පොලේ මාලිමාව මිලට ගන්න. මං හිතනවා ගෙදරක අර අපි කියන්නේ ප්‍රථමාධාර පෙට්ටිය වගේම දැන් මාලිමාවකුත් තියෙන එක ගොඩක් දුරට වැදගත් වෙනවා. අපි මේ ගොඩක් දුරට මේ විෂයත් එක්ක බද්ධ වෙලා පවතින නිසා. නමුත් දැන් අද තියෙන නවීන දුරකථනවල හැම දෙයකම මේ කොම්පස්ව තියෙනවා. ඉතින් ඒ නිසා මේ මාලිමාව ඉදම මැදර තිබ්බට පස්සේ අපිට නිවැරදි උතුර හොයාගන්න පුළුවන්. ඒතර මේ නිවැරදි උතුර හොයාගත්තට පස්සේ තමයි ධනුෂ්ක අපේ අනිත් ගෘහාංග ගැන තීරණය කරන්න ඕනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත්
සෑම දෙයකටම ඔප්ෂන්ස් තියෙනවා ධනුෂ්ක. අපි කියන්නේ විසඳුම් දෙන උදාහරණයකට ගත්තොත් අපි කියන ගිනිකොන දිශාවට මුළු තැඟේ ඉතාම සුබයි කියලා. නමුත් ධනුෂ්කට ගෙදරට ඇතුල් වීම තියෙන්නේ දකුණෙන් නම් සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මුළු තැඟේ ගේ ඉස්සරහටම තියාගන්න. ධනුෂ්කගේ ගෙදරට ප්‍රවේශයේ තියෙන නැගෙනහිරෙන් නම් සමහරට ඒ ගිනිකොන වැටෙන ඉස්සරහට. ඒතොර මම හිතන්නේ එතන ගැටලුවක් වෙනවා. දෙවෙනි ඔප්ෂන් එක තමයි වායම දිශාව. මම කියන්නේ මේ වගේ අපි දිශා ටික ශෝධනය කරගත්තොත් මේ ඉදම මැදර තියලා අපිට පුළුවන් අපේ මුළු තැඟේ කොතනට දෙන්න ඕන, අපේ දරුවගේ කාමර කොතනට දෙන්න ඕන, ප්‍රධාන දොරටුව එන්න ඕන කොහෙටද, ඒ දොරටුවත් එක්ක පිටවීමේ දොරටුව අතර ගැලපෙන්න ඕන කොහොමද, මෙන්න මේ කරුණු කාරණා ටික යොදා ගන්න. දැන් අද අපේ බලාපොරොත්තුව තියෙන්නේ මෙන්න මේ දිශාවන් වලට මෙන්න මේ කරුණු කාරණා සුබයි, මේ දිශාවට මේ කරුණු කාරණා සුබයි. එතකොට තමන්ට හරි පහසුයි තමන් හදන නිවසකට මෙන්න මේ ගෘහාංග ටික එකතු කරගන්න. හොඳයි, ඔබටත් ඔබට අපි නිරන්තරයෙන් කියන දේ නිශාන්ත මහත්මයාත් කියනවා මේ වැඩසටහන බලද්දී අනිවාර්යෙන් පෑනකුයි කොලෙකුයි තියාගන්න කියන කාරණේ. ඉතින් අපි අද සූදානම් මේ උතුරු දිශාව බලාගෙන උතුරු දිශාවේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණා සුබයි, මේ දේවල් ඔබේ නිවසේ සැලැස්මට අඩංගු කරගත්තොත් හොඳයි කියන කාරණේ අපි උතුරු දිශාවෙන් ආරම්භ කරන්න. නිශාන්ත මහත්මයා, ඔව්, උතුර කියන්නේ බොහොම බලගත දිශාවක් ධනුෂ්ක. ඒ නිසා උතුරෙන් තමයි කෙනෙක්ගේ ආදාය මාර්ග තීරණය වෙන්නේ. ඒක ධනුෂ්කගෙත් මගෙත් මේ හිරුවට ඉන්න සෑම දෙනාගේම ආදාය මාර්ගවල ශක්තිය තීරණය වෙන්නේ උතුරේදී. ඒ නිසා තමයි අපි කොහෙලාවත් කියන්නේ උතුරු දිශාවේ බිත්තිය බ්ලයින්ඩ් වෝල් කරන්න එපා, අන්ධ බිත්තියක් හදන්න එපා, ඉඩකඩ පොඩ්ඩක් තියාගන්න. ඒ වගේම උතුරු දිශාවට කොයිම අවස්ථාවකවත් ඔය මේ අපි කියන ගරාජ් එක වගේ දෙයක් හදන්නත් එපා. මොකද අපේ ආදාය මාර්ග එන තැන එන හිටව ගන්න එපා. මොකද ගරාජ් එකක් හැදුවොත් එහෙම ධනුෂ්ක දන්නවා ඇති පරණ ටයර් එක වුණත් ඒක ඇතුලේ තියෙනවා. ඒතොර හීස් ඔයිල් කෑන් එක පවා එතන තියෙනවා. සමහරවිට මම කියන අර පිරිසිදු භාවය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා තමයි අපි ගොඩාක් දුරට ඒ උතුරු දිශාවට විතරක් රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් අපි කියන්නේ ගෞරව කරන්නේ. ඒතර අපි දැන් උතුරු දිශාව ගත්තොත් එහෙම අපිට පුළුවන් කෙනෙකුට ප්‍රධාන නිදන කාමරය මේ උතුරු දිශාවට තබා ගන්න. ඒ වගේම තමයි මේ පුස්තකාලයක් එහෙම හදා ගන්නවා නම් පුස්තකාලය හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ට කාමර, ඒ වගේම මේ කාර්යාල කාමර, වැරෙන්ඩාව, බැල්කනි වගේ දේවල් උතුරු දිශාවට ගන්න පුළුවන්. දැන් පහසු වෙන්න මම රූපසටහනකින් දක්වලා තියෙනවා ධනුෂ්ක. මේ රූපසටහනෙන් වුණා තමන්ට මේක ලියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙතන නැති දේවල් අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ උතුරු දිශාවට කොයිම අවස්ථාවත් මුළු තැංගය ගරාජ් එක යොදා ගැනීම තමත් අසුබයි. ඒ වගේම තමයි උතුරු දිශාවේ බිත්තියට පඩිපෙලක් කොයිලාවෙත් තියාගන්න එපා. ඒතුරුණු ජනනය වෙන්නේ ඉතාමත් අහිතකර ශක්තියින්. ඒ නිසා මෙන්න මේ කාමරයක් වගේ දෙයක්, විසිත කාමරයක්, ඒ වගේ දෙයක් යොදා ගන්න ඇරෙන්න මුළු තැංගය, එහෙම නැත්නම් අපි කියන්නේ පඩිපෙලක්, ගරාජ් එකක්, අප්‍රදව්‍ය එකතු වෙන ස්ථානයක් යොදා ගැනීම ඉතාමත් අසුබයි. අපි දැන් සාමාන්‍යයෙන් මේ ඔබ අනිත් කාරණාවලත් දක්වලා ඇති මේ අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ලිඳක් තියෙනවා නම් නිවසේ අපි ඔව් දැන් ලිඳකට කියලා තියෙන ධනුෂ්ක ගොඩක් දුරට වාස්තු විද්‍යාවේ කූප ශාස්ත්‍රය හැටියට තමයි මේ ලිඳ ගැන කතා කරන්නේ. අපි ලිඳ ගැන වෙන වැඩසටහනක් කරමු. ලිඳ සුභම දිශාව වෙන්නේ උතුර, නැගෙනහිර සහ ඊසාන කියන දිශා තුන විතරයි. මොකද අනෙකුත් දිශාවලට එද්දී අපි ජලයට දැන් අපි පංචමහ භූතයන් ගැන තමයි ධනුෂ්ක කතා කරන්නේ. ඒතර ඒ තුළ ජලය, ගින්දර, වාතය, සුළඟ ඔන්න ඔය වගේ දේවල් තමයි ආකාශ ගැන අපි කතා කරන්නේ. ඒතර මෙතනදී ජලයට අධිපතිත්වය දරන දිශා තුන තමයි උතුර, නැගෙනහිර සහ ඊසාන. ඒතර ඒ නිසා ඒ ජලයට අධිපතිත්වය දරන දිශාවක ලිඳ පිහිටා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ලිඳකින් කෙනෙක්ව සිටුවරේ කරන්න, දිලින්දෙක් කරන්න පුළුවන් කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ නිසා ලිඳක් එහෙම ඉදිකර ගන්නවා නම් උතුරු දිශාවයකට ගැටලුවක් නැහැ දර්ශක. හොඳයි, අපි ඊළඟට ඊසාන දිශාව සම්බන්ධයෙන් ඔව් අපි හැමදාම කතා කරන බලගතුම දිශාවක් තමයි ධනුෂ්ක ඊසාන කියන්නේ. ඊසාන තමයි ඇවිල්ලිවෙල අපේ ගෙදරක බොහොම වාසනා ශක්තිය ගැන දෙන්නේ. වාසු සංකල්පය අනුව ගත්තත් වාසු දෙවිතුමාගේ හිස තිබෙන්නේ ඊසාන දිශාවට කියලා තියෙනවා. ජ්‍යෝතිර්විද්‍යානුකූලව ගත්තොත් මරු නැති දිශාවත් ඊසාන. අනේ දිශා සියල්ලටම මරු සිටියට ඊසාන දිශාවට තමයි මරු නැත්තේ. ඒ නිසා තමයි ඊසාන එතරම් ප්‍රබල දිශාවක් හැටියට අපි සලකන්නේ. දැන් ගොඩාක් දුරට ලෝකේ තියෙනා වූ බලගතු නිර්මාණ යුරෝපීය වෙන්න පුළුවන්, ಭಾರತೀಯ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බටහිර රටවල වෙන්න පුළුවන්, මේ සෑම දෙයකම ඊසාන නැත්නම් නෝත් ඊස්ට් කියන දිශාව ඉතාමත් ප්‍රබල දිශාවක් හැටියට අද ලෝක පුරාම පිළි අරගෙන තියෙනවා. නමුත් අභාග්‍ය සම්පන්න කරුණ වෙන්නේ ධනුෂ්ක අපේ රටේ බොහෝ විට තව වෙන කෙනෙක්ගේ සලසුමක් ලස්සනයි කියලා අපේ ඉඩම ඉදි කරන්න ගිහිල්ලා මේ ඊසාන කියන දිශාව වැරදි කරගෙන බොහෝ පීඩා විඳින උදවිය ඉන්නවා. ඒ වගේම තමයි දරු පවුලක් හැටියට ගත්තොත් දරුවෝ ගැන නියෝජනය වෙන ඊසානේ. ඒතොර ඊසානේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් දුවා දරුවන්ගේ සෞඛ්‍ය පීඩා, අධ්‍යාපනයට බාධාවන්,
ඒ වගේම ඔවුන්ගේ නොමනා හැසිරීම් මුරණ්ඩු ස්වභාවයන් මේ සෑම දෙයක්ම ගේන්න පුළුවන් ඊසාන දිශාව දුර්වලන වෙන එකක් තියා නව යුවතිපති දෙපළකට පවා දරුපල පවා අහිමි කරන්න හේතු වෙන්න පුළුවන් ඊසාන දිශාව දුර්වලන දැන් ඊසාන දිශාවේ අහිතකර පිහිටීමක් තියෙනවා නම් එවැනි අයට දරු සම්පත්තීන් පවා හීන කරන බව තමයි තිබෙන්නේ වෙන එකක් තියා ඊසාන දිශාවේ අත්තිවාරමවත් කොයි වෙලාවත් හෙල්ලෙඩෙහෙකට දිවාගත යුතු නැහැ අංශ කණු අනිවාර්යම ඊසාන දිශාවේ තිබීම වඩාත් වැදගත් වෙනවා හොඳයි අපි දිශා දෙකක් පිළිබඳව ප්‍රධාන වශයෙන් කතා බහ කළා අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් සූදානම් අනිත් දිශා පිළිබඳවත් කතා බහ කරන්න වැඩසටහන හොඳයි ඔබ නැවතත් වින්දනී උදෑසනේ මේ දැන් ගොඩක් අය නිවසේ ඉඳන් අර මාලිමාව තියාගෙන බලන විට දැන් අපේ මේ මේ කාරණා කොයි කොයි තැන්වල තියෙන්නේ එහෙම කියලා ඔබ පොඩ්ඩක් සාකච්ඡා කරනවා ඉතින් මේ වෙලාවේ ගෙදර ඉන්න ගමන් හොඳයි අපි අනිත් දිශාවන් පිළිබඳව කතා කරන්න සූදානම් හැබැයි ඊට පෙර මේ ඊසාන හරිම වැදගත් මේ දිශාව සහ ඒ තියෙනව ප්‍රධාන කාරණා පිළිබඳව අපි කැමති තව ටිකක් ඔබතුමාගෙන් දැනගන්න මේ කාරණා ගැන ඔව් දනුෂ්කද ඇත්තටම ඊසාන දිශාව තමයි අපි වන්දනාමාන කරන්න තියාගන්නේ මොකද ඊසාන දිශාවේ තමයි බුදු කුටිය බෞද්ධයන් නම් බුදු කුටියක් එහෙම නැත්නම් අන්‍ය ආගමක නම් අපේ අපි කියන්නේ වන්දනාමාන කිරීම කටයුතු ඊසාන දිශාව තබා ගැනීම තමයි වාසු උද්‍යාවේ ගොඩාක් යහපත් කියලා සලකන්නේ. ඒ වගේම තමයි මේ කාර්යාල කාමර, ළමුන්ගේ කාමර, අධ්‍යාපන කාමර මේ සෑම දෙයක්ම ඊසාන දිශාවට එනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පුස්තකාලය පවා මේ ඊසාන දිශාවට තබන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මේ පොකුණක් එහෙම අදහසක් තියෙනවා නම් අපි කියන්නේ දැන් ලස්සන ගොඩක් අය කැමති. කැමතිනේ. මාළු ටැංකියක් වුණත් කමක් නැහැ. මාළු ටැංකියක් වුණත් චමන් නැහැ. නමුත් දනෂක මම දෙන උපදෙස තමයි පොකුණක් හදාගත්තත් මාළු ටැංකියක් හදාගත්තත් එහි පිරිසිදුභාවය නම් ඉතාමත් වැදගත්. හදාගෙන එහි වතුර පල් වෙන්න එහෙම තිබ්බොත් නම් එහි ඇති කරන්නේ අහිතකර ශක්තිය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වතුර හෙල්ලෙන්න ඕන නිතරම. නැත්නම් මදුරු හොංගෙත් බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මාළු ටැංකියක් වුණත් චමන් නැහැ. හැබැයි පිරිසිදුව තබා ගැනීම ගෙදර නිවසියන්ගේ මහත් වූ වගකීමක් බව සලකනවා දැන් පූජනීය ස්ථානයට සුදුසුයි කියන තැන වතුර පල්ලුනොත් මොන වගේ දෙයක්ද කියන එක ඔබතුමාටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියන්නේ දැන් මේ ඊසාන දිශාව දරුවම නියෝජනය කරනවා. හැබැයි කිසි විටකවත් මාස්ටර් බෙඩ්රූම් එක නම් ඊසාන දිශාවේ හදාගන්න එපා. මොකද ඒක දරුවන්ට අදාළ දේ තමයි ඊසාන දිශාව. ඒ නිසා උතුර දිශාව මාස්ටර් බෙඩ්රූම් එක තිබ්බට කමන්නේ ඊසාන දිශාව නම් ඒතරම් හිත කරවන්නේ නැහැ. ඒ නිසා ඊසාන දිශාවක පුළුවන් තරම් කාමරයක් හදාගන්න මොකද ඒක දුවා දරුවන්ගේ අධ්‍යාපනයට තමන් විසින් කරන අර මුදල්මය ආයෝජනය වගේම පාරිසරික ආයෝජනයක් බවත් අලුතෙන් ගයක් හදන ඉන්න කෙනෙකුට කියන්න කැමතියි. අපි කතා කළා උතුර සහ ඊසාන දිශාවන් පිළිබඳව අපි නැගෙනහිරට හිරු නැගෙනහිර දිශාව ගැන දැන් කතා කරමු. ඕදනුෂක අතර නැගෙනහිර කියන දිශාවත් ඉතාමත් ප්‍රබල දිශාවක්. මොකද ඔබතුමා පූර්විකාවෙම කිව්වා හිරු නැගෙන කියලා. ඒතර මේ නැගෙනහිර දිශාව ගැන කතා කරද්දී ඉතාමත් වැදගත් වෙනවා ඒ පැත්තත් බ්ලයින්ඩ් වෝල් කරන්න සුබ දිශාවක් නොවේ. ඒ කියන්නේ උතුරු දිශාව වගේම නැගෙනහිර දිශාවත් කිසි විටකවත් බ්ලයින්ඩ් වෝල් යොදා ගන්න එපා. මොකද දැන් ඔබතුමාගේ කතාවෙම කිව්වා නැගෙනහිරු කියලා. මේ නැගෙනහිරු වලින් ගොඩාක් දුරට අපට ශක්තිය දෙන්නේ. ඒතර මේ නැගෙනහිර දිශාවේ ජනෙල් එහෙම ටික වැඩි කරගන්න තරමට වඩාත් යහපත්. උදෑසනට එන්නේ ධනුෂ්ක නැගෙනහිරු අපට ශක්තිය. හවසට එන්නේ මලහිරු බස්නාහිරේ. ඒ නිසා මේ අර බස්නාහිරෙන් එන ආලෝකය ටිකක් අඩු කරගෙන නැගෙනහිරගෙන ආලෝකය ගන්න පුළුවන් නම් වඩාත් වැදගත්. ඒ නිසා බ්ලයින්ඩ් රෝල් කරන්න නැගෙනහිර දිශාව හිතන්න එපා. මොකද ඒ තරම් ප්‍රබල දිශාවක් කියලා අපි සලකන ඉඳලා. તો නැගෙනහිර දිශාවේදී ගොඩාක් දුරට දරුවන්ට කාමරයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම පුස්තකාලය, සාලය, කෑම කාමරේ, වැරැන්ඩාව, බැල්කනිය, ව්‍යායාම ආදිය කරන්න උනත් නැගෙනහිර දිශාව යොදාගත්තට කමක් නැහැ. ඉතින් ඒ නිසා උතුර සහ නැගෙනහිර දිශාවන් අපි බ්ලයින්ඩ් රෝල් කියන සංකල්පයෙන් ඈත් වෙන්න පොදුවේ සෑම දෙනා මතක තබා ගැනීම වැදගත් වෙනවා. මොකද දැන් මේ මේ ගෘහාංග ටික අපිට පුළුවන් අනිවාර්යයෙන්ම යොදා ගන්න. අවසානාවර කරුණ තියෙන සමහර ගෙවල් බ්ලයින් වෙනවා නැගෙනහිර පැත්තෙන්. ඒ නැගෙනහිර බ්ලයින් වුණාන් පස්සේ අපේ තියෙන නිරෝගීභාවය, සතුට, සැනසුම, ගෙදර තියෙන සහජීවනයේ මේ සෑම දෙයකටම බාධා කරදර ඇති කරන්න පුළුවන්. බස්නාහිර දකුණ බ්ලයින් රෝල් වුණාට කමක් නැහැ. හැබැයි උතුරයි නැගෙනහිරයි බ්ලයින් රෝල් වීමෙන් වැළකීම ඉතාමත් වැදගත් වෙනවා. පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා මේ දිශාවලට අදාළම නෙමෙයි මේ දැන් අර සුරතල් සතුන් මෙහෙම ඇති කරනවා නිවාසවල ওই සුරතල් සතුන් ගැට ගහලා තියෙනවා සමහර තැන්වල සහ සමහර තැන්වල කූඩුවක් තියෙනවා ඒකටත් මේ වාස්තු විද්‍යානුකූල යම් කිසි අදහසක් තියෙනවා ඔව් දනුෂ්ක දැන් අපි ව්‍යාපාරයක් ගත්තත් එහෙමයි ව්‍යාපාරික ආරක්ෂක මුළු කුටිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදරක සුරතල් සතුන් ඉදි කරන සුරතල් සතුන් නැති කරන බලු කූඩුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් හෝ කූඩුවක් අපි දැන් මේ කතා කරපු දිශා තුනටම ඉතාමත් අහිතකරයි. උතුරට, ඊසානට, නැගෙනහිරට කොයි විටකවත් තිබීම
සුබ නැහැ. ඒතර එවැනි කූඩුවක් වගේ දෙයක් තියාගන්නවා ගිනි කොන වයඹ දිශා වගේ තියාගත්තට කමක් නැහැ. ව්‍යාපාරික ස්ථානයක ගත්තත් ව්‍යාපාරික ස්ථානයේ මුර කුටිය එහෙම නැත්නම් ජෙනරේටර් රූම් එක එහෙම නැත්නම් එවැනි මම කියන්නේ අර ව්‍යාපාරෙන් පිටත දේවල් ඉදි කරද්දී කවදාවත් තියාගන්න එපා. මොකද පෞද්ගලිකව දැකපු දේවල් සමහරවිට හොඳටම පළදායිතාවයේ හොඳින් තියෙන ව්‍යාපාර පවා කඩා ඉරවන්න හේතු වෙනවා. ඊසාන දිශාවේ ජෙනරේටර් රූම් එක තියෙනවා නම් එහෙම නැත්නම් මේ ඊසාන දිශාවේ මුර කුටිය තියෙනවා නම් ඒ තුළ සේවකයන් රඳවා ගැනීමේ ගැටලු ව්‍යාපාරිකයන්ට මතුවෙන්න පුළුවන්. ඒ නිසා උතුරට නැගෙනහිර ඊසානට කිසි විටකවත් නිවසකවත් සුරතල සතුන්ගේ කූඩු දැබීම ඉතාමත් අහිතකර. හොඳයි, අපි මීළඟ දිශාවෙනි ගිනි කොන දිශාව. ගිනි කොන කියන්නේ අති ප්‍රබල දිශාවක්. ටිකක් නමින් පොඩ්ඩක් භයංකාර වුණාට ඒක තමයි භයංකාර වුණාට ගිනි කොන ඉතාමත් සුබ දිශාවක්. ධනුෂ්ක අති ප්‍රබල ශක්තියින් මතු කරනවා. දැන් උදාහරණයක් හැට අපි ගත්තොත් එහෙම ඔය මේ දීප මෘතංගයේ තබන සුබ දිශාවෙන්නේ ගිනි කොන. මොකද ගින්දර රදිපති දරන්නව දිශාව. එතකොට මෙතෙන්දී අපිට ගොඩක් දුරට වැදගත් මේ මොකද දීපගිනි මෙලවීම ගිනි කොනේ කරන්න පුළුවන් නම් ඒ නිවසයන්ට ඉතාමත් යහපත්. ඒතර දෙවෙනි ඔප්ෂන් එක හැටියට අපිට මුළු තැංගයේ දාන්න පුළුවන් වයඹට. නමුත් ගිනි කොන දිශාවේදී මුළු තැංගයේ ගරාජය, කෑම කාමරය, එතකොට මේ සේවක කාමර, ගබඩා කාමර, නාන කාමර, ජෙනරේටරයක් වගේ දේවල් තියාගන්න ඕන නම් ඔන්න ගිනි කොන දිශාවේ අපිට එවැනි කටයුතු තබා ගැනීම වැදගත් වෙනවා. මොකද ගෘහ ප්‍රතිනිය ගොඩක් දුරට වාසය කරන්නේ ගිනි කොළ දිශාවෙන් කුස්සිය නිසාවෙන්. ගින්දර මෙලවීම ගිනි කොළ දිශාවේ තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ අර අපි කිව්ව අනෙකුත් දැන් ඔබතුමා කිව්ව විදිහට සුරතල සතුන්ගේ කූඩු එහෙමත් ගිනි කොළ දිශාවට යහපත්. ගරාජ් එක උනත් ගිනි කොළ දිශාවට යහපත් වෙනවා. ඒ වගේම තමයි අපි කියන්නේ මේන් ස්විච් බෝඩ් එක පවා ගිනි කොළ වයඹ දිශාවකට විත්තිය සවි කරගන්න පුළුවන් ඉතාමත් සුබයි ඒක. හැබැයි කිසි විටකවත් උතුරට ඊසානට නැත්නම් ඊසාන දිශාවේ ප්‍රධාන විදුලි පරපත පරිපත ටික සවි කරොත් ඒ නිවස ටිකක් අභාග්‍ය සම්පන්න දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරු දැන් මේ වාස්තු විද්‍යානුකූලව ප්‍රධාන දොරටුව තියලා හැබැයි ලේසියට ඇතුල් වෙච්ච ගම සමහරලාවට ඔය ජනෙල් එහෙම ලකුවට හදලා තියෙන තැන් වලින් ඇතුල් වෙන්න සමහර පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා. දැන් කොහොමද ප්‍රායෝගිකව මේ ප්‍රශ්න ටිකක් විසඳන්න පුළුවන් ජාතකය? මෙම ධනුෂ්ක දැන් මේ පහසුවට ජනේලකින් අදාද ගොඩක් ෆ්‍රෙන්ච් වින්ඩෝස් තියෙන්නේ, ලොකු ජනේල තියෙන්නේ, ඒවෙන් ඇතුළු නැයි කියලා ඒක එහෙම වරදක් නෙමෙයි. නමුත් අපි කියන්නේ අපි ගෙදරකින් සුබ දිශාවකට සුබ ස්ථානයක යම් දොරක් තබන්නේ. මොකද දොරක් තැබීමේදී ක්‍රමවේද පහක් තියෙනවා. ඒක වාස්තු විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා නන්දා බද්දා රික්තා පූර්ණා ඡායා කියලා පස්වදෑරුම් විදියකට තමයි දක්වලා තියෙන්නේ. ඒ කාලේ ඉඳපු කාන්තාවන්ගේ නම් වෙන්නේ නැති දැන් අද කාලේ වලට මීට වඩා වෙනස් නම් මේවි. උතන්දී නන්දයි ඡායයි මේ පූර්ණයි කියන තුන්දෙනා තමයි සුබ. එතකොට මේ බද්දයි රික්තයි කියන එක එච්චර සුබ නැහැ කියන එක තමයි වාස්තු විද්‍යාව සලකන්නේ. එතකොට 1 3 5 කියන දේ තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතකොට මේ සුබ තැනක මුළු තැන් ප්‍රධාන දොරටුව තබන්නේ මේ නිවසියන් ආදායමක් හොයාගෙන යද්දි සාර්ථක වෙන්නත් ආදායම රැගෙන ආවමත් ඒ ගෙදර තුර හොඳට ඉදිරි පැහැදම් වෙන්නත් බලාගෙන. එතකොට දැන් අර මම කිව්වේ ජනේලකින් යන තැනදී ජනේලේ තියෙන්නේ කොයි පාදකද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ සුබ කටයුත්තක් සඳහා පිටත් යනවා නම් විශේෂයෙන් සුබ කටයුත්තක් කියන රැකී රක්ෂා කියන සුබ කටයුත්ත. දරුවා පාසලට යනවා කියන්නේ මේ ධනුෂ්ක එක සුබ කටයුත්ත. මම කියන්නේ අන්න එවැනි කටයුතු වලදී තමන්ගේ මංගල දොරටුව පාවිච්චි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒක මේ විශ්වයේ ශක්තිය අපට ගලාගෙන එන සුබ පාදයක තබලා තිබෙන නිසා වෙන්නේ. ඒතර ඒ නිසා මම කියන්නේ තමන්ගේ එදිනදා කටයුතු වල සාර්ථකත්වයට අනිවාර්යෙන්ම මේ ප්‍රධාන දොරෙන් මේ දියට බැහැර යන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා. ඔබතුමා කිව්ව දේ මම ගොඩාක් දුරට පිළිගන්න සමහර දුවේ ප්‍රධාන දොරට තියෙද්දී කුස්සිය නැත්තම් මුළු තැංගේ දොරින් තමයි එළියට බැහැලා යන්නේ ලේසියට. සමහරලාට මම කියන්නේ පුංචි තප්පර ගාණක් වැය කිරීමක් වෙන්න පුළුවන්. හැබැයි අර නිවැරදි පාදක තිබිච්ච මංගල දොරටුවේ යනවා තරම් ශක්තියක් අපට විශ්වයත් එක්ක හම්බෙයිද කියලා ගැටලුව තමයි එතන තියෙන්නේ. අපි කාල වේලාව අනුව අපිට අද දකුණු දිශාව ගැන කතා කරන්න අවස්ථාව තියෙනවා ශාන්ත මහත්මයා. ඔව්, දැන් දකුණ කියලා අපි දෙන්නේ අදහස් කරන්නේ ගොඩාක් දුරට මේ ධනුෂ්ක අඟහරු තමයි ওই පැති වල අදිත්‍ය වෙති දරන්නේ. මේ දකුණු දිශාව ගැන කතා කරද්දී gedara idamaka pihitimeedi දකුණු දිශාව ඉතාමත් වැදගත් වෙනවා. දකුණු දිශාව පහත් බිම් වලට වඩා දකුණු දිශාව ටිකක් එසවෙන්න තියෙනවා නම් තමයි සුබයි කියලා සලකන්නේ. ඒතර උතුර නැගෙනහිර ඊසාන දිශාව පහත් වෙලා ඔය දකුණ ගිනි කොන වයඹ බටහිර කියන දිශාවන් ඉස්සෙනො නම් ඒ නිවස ඉතාමත් සුබයි. ඒතර අපි ස්ටෙප් එකක් එහෙම තියලා gedara පොඩ්ඩක් වෙන් කර ගැනීමේදී ඔය උතුර ඊසාන දිශාව වලට පල්ලෙහාට බහැලා යන්නත් දකුණින් උඩ දිශාවන් වලට ඉහළ නැගගෙන යන තීරණ නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟදී තමයි අපි තාපය බැඳගත් උතුරේ තාපයේ උසට වඩා අඩු ගානේ අඩියක්වත් උසකින් දකුණු දිශාවේ තාපය බැඳිය යුතුයි
මොකද උතුර තාපය ඉස්සුනොත් දකුණට වඩා ඒකත් නිවසයන්ට යම්යම් පීඩා කරදර ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නම් ටිකක් සැලකිලිමත් ඉන්න වැදගත් වෙනවා. ඒතර දකුණු දිශාව ගත්තොත් එහෙම නිදර කාමරේ, කෑම කාමරේ, වැසිකිළි, පඩිපෙළ, සාලේ, අමුත්තන්ගේ කාමර, ගබඩා කාමර වගේ දේවල් මේ දකුණු දිශාවට යොදා ගන්න පුළුවන්. ඒතර දැන් ධනුෂ්කර තේරුණා ඇති අපි දැන් මේ බලද්දි සාලේ කියන එක මේ දිශා ටික ඔක්කොටම දාන්න පුළුවන්. ඒතර මේ සාලකට දැනට අපි කතා කරපු දිශා ටිකෙන් කිසිම දිශාවකට අසුභකාරී තත්වයක් නැහැ. එහෙනම් ඒ දැන් මේ විශේෂයෙන්ම අපි දක්වපු දිශාවල හැටියට අපිට මේ උතුර ඉදන් නිදන කාමරය කියන එක. ඒතර දකුණේ නිදන කාමරය කියන එක. ඒතර මුළු තැංගේ කියන එක හැමතැනම ආවේ නෑ ධනුෂ්ක. මුළු තැංගේ ආවේ එක තැනකට විතරයි. ගිනිකොන කියන දිශාවට විතරයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ ස්පෙસિෆික් නැත්නම් අපි කියන්නේ නිශ්චිත තැන් පිළිබඳව මම හිතන මේක සටහන් කරගත්තන් පස්සේ Tamanටම නිසි අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂ මන්ද සමහරු දැන් Tamanta තියෙන දැන් මේ දවස්වල අපිට purchase 20 30 ඉඩම් ටිකක් හොයන්න අමාරුයි. හම්බෙන purchase ගානේ සම්පූර්ණයෙන්ම මේ නිවස හදාගන්න සමහර උත්සාහයක් දරනවා. මේ plan එකත් approve කරගන්න මට්ටමින් ඉඩ තියාගෙන. එතකොට මේ කොහොමද මේ දිශාවලට බෙදීම ගැන සැලකිලිමත් වෙන්නේ? ඒක ධනුෂක purchase 20 30 හැදුවත්, 40 50 හැදුවත්, 5 10 හැදුවත් මේ දිශා ටික එකයි හොඳ ඕනම ඉඩමක අපිට මායිමත් තිබ්බට පස්සේ මේ ඉඩමේ මැද අපිට හොයාගන්න පුළුවන්. තොර මේ ඉඩම මැදට කොම්පාසෝ තිබ්බට පස්සේ මේ දිශා ටික හොඳට අපිට අපේ භූමිය තුල වෙන් කරගැනීමේ ශක්තිය තියෙනවා. අන්නේ වෙන් කරගත්තට පස්සේ අඩුත් අවම විදියට අඩුපාඩු වෙන විදියට සකස් කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අර ඉඩකඩ කියලා කියන්නේ විශේෂයෙන්ම මඟු එකයි බස්නාහිර දකුණ තමයි බ්ලයින්ඩ් රෝල් කරන්න පුළුවන්. හැබැයි උතුරයි නැගෙනහිරයි බ්ලයින්ඩ් රෝල් කිරීම නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. මොකද එවැනි ව්‍යාපාර එවැනි මේ ගෙවල් දොරවල් වල තිබෙනා වූ ශක්තියින් ගොඩාක් අඩුයි. මොකද නැගෙනහිර බ්ලයින්ඩ් රෝල් කරපු ගෙවල් වල ධනුෂ්කෝණ දිහා බලන්න නිරන්තරයෙන් රෝග පීඩා වලට ලක් වෙනවනම් ඒ නිවසියන් වෛද්‍යවරුන්ට ස්කෑනර් වලට එක්ස්රේ වලට සොයා ගන්න බැරි රෝග පීඩා ගෙනදෙනවනම් නිතර බෙහෙත් බෝතල් පරණ කරන්න දෙන්නේ නැත්තම් ඒ කියන්නේ නිතර අලුත් කරනවා. අලුත් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම නැගෙනහිර දිශාවේ යම් දුර්වලතාවයක් මේ නිවස තුළ තිබෙනවා. ඒ කියන්නේ නිවසට ගලාගෙන එනා වූ සූර්ය ශක්තිය නැගෙනහිරුගේ ශක්තිය අවම නම් ඒ නිවසට ශක්තිය ලැබෙන්නේ නැහැ. හොඳයි නිශාන්ත මහත්මයා බොහෝ දේවල් ප්‍රකාශ කරා. දැන් හැබැයි මේ වැඩසටහන සම්පූර්ණ වෙන්නේ ඔබ ලබන සතියේ නැරඹුවාම. මොකද අනිත් දිශා ටික පිළිබඳවත් ඔබ විශේෂයෙන් දැනගන්න ඕන. නිරිත දිශාව, බස්රාහිර දිශාව සහ වායම දිශාව අපිට ඉතුරුව තියෙනවා. ඉතින් ලබන සතියේ නරඹන්න කාට හරි බලන්න හැකියාව ලැබුණ නැත්නම් www.hirutv.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසලා පළමු වැඩසටහන මේ ආකාරයෙන්ම නරඹලා ඊළඟ වැඩසටහන නරඹන්න ඔබට අවස්ථාව තියෙනවා. අනිශාන්ත මහත්මයා ඔබ ලබා දෙන දැනුම ඉතාමත් ප්‍රායෝගිකයි. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සම්බුදිනවා. අද අපේ විශේෂාංගයට ප්‍රවීණ ජෝතිර්වේදී එකවගේම වාස්තු විද්‍යාවේ අපේ රටේ ඉන්න බොහොම ප්‍රවීණෙක්. ඉතින් ආදරහිත උතුණි අපි මේ විශේෂාංගයෙන් සමුගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට අපි ආරාධනා කරනවා විඳිනි උදෑසන සමගින් නිරන්තරයෙන් රැඳී ඉන්න, හිරු ටීවී සමගින් රැඳී ඉන්න. ඔබේ සුපුරුදු ආදරණීය වැඩසටහන් මේ ආකාරයෙන් ගලාගෙන ආවේ ඉදිරියටත් අද දවසේ. ආයුබෝවන් සුබ උදෑසනක්, වාසනාවන්ත දවසක් වේ කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. විරාමෙන් පසුවයි ඔබ මා මෙලෙස හමු වෙන්නේ. හොඳයි, අපි මේ සූදානම් වෙන්නේ මේ කාලයේ විශේෂිත වූ දෙයක් පිළිබඳව කතාබහ කරන්නට. මේ සන්ධි රෝග පිළිබඳව අපි මේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. මම හිතනවා බහුතර පිරිසකට මේ තත්ත්වය තිබෙනවා. නමුත් සමහර වෙලාවලට දන්නේ නැහැ මේකට මොකද කරන්නේ, මොනවාද මේවට තිබෙන ප්‍රතිකාර, දේශීය වෛද්‍ය ක්‍රමයේ යටතේ මොන වගේ ප්‍රතිකාර තිබෙනවාද. ඉතින් අපි ඒ පිළිබඳව මේ කාලයේදී කතාබහ කරන්න සූදානම් වෙනවා. දේශීය ආයුර්වේද වෛද්‍ය හසිත කොතලාවල වෛද්‍යතුමන් අපි මේ වෙලාවේ මෙදිරට කැඳවාගෙන ආවා. ආයුබෝවන් සුබදාසනක් වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමන්, අපි කතාවට මේ ප්‍රවේශයක් අරගමු. මේ සන්ධි රෝග කියලා කියන්නේ මොකක්ද? අපි එතනින් කතාව ආරම්භ කරමු. අපි ඉස්සෙල්ලම බලමු ධනංජය, සන්ධියක් කියන්නේ මොකක්ද කියලා. අස්ථි කොටස් දෙකක් හෝ කීපයක් එකට එකතු වුණාම එතන අපි සන්ධියක් කියලා කියනවා. එතකොට ඒ සන්ධිය දැන් මේ අපි මේ ඇඟිලි නවනකොට දිගාරිනකොට කුඳුවැට පීලියේ කුඳුවැට 33ක් තියෙනවා. මේ ආදි වශයෙන් අපි අස්ථීන් එකට එකතු වෙන තැන් තමයි අපි සන්ධි කියලා හඳුන්වන්නේ. එතකොට මේ සන්ධියක රෝගයක් හටගන්නවා නම් අස්ථි කොටසක හෝ ඒ සන්ධියට අදාළව තියෙන අස්ථීන් දෙක එකට එක වදින්න තියෙන, දැන් හුඟක් අය දන්නවා මේක කිව්වහම අස්ථීන් දෙක එකට එක වදින, දෙකක් හෝ කීපයක් එකට එක වදින එක වළක්වන්න, නැත්නම් අස්ථියේ ආවරණයට ආරක්ෂාව සැපයීම සඳහා තියෙන
කාටිලේජ් එකේ ඩැමේජ් එකක් වෙන්නට පුළුවන්. එතකොට අස්තීන් මෙහෙම එකට එක බැඳිලා තියෙන අස්ති බන්ධන අපි කියනවා ලිගමන්ට්ස් කියලා. නැත්නම් ටෙන්ඩන්ස් නැත්නම් අපි කියනවා බලනහර කියලා භාවිත කරනවා. එතකොට ඒ බලනහර නැත්නම් අපි කියනවා ඒකට ලිගමන්ට් එකක් නැත්නම් ටෙන්ඩන්ට් එකක් ඒවෑ තියෙන ඇදීමක් හෝ මාංශ පේශි වල ඇදීමක් හෝ ඉරීමක් මේ සන්ධි ආශ්‍රිතව තියෙන මේ කිව්ව සංඝටකවල යම් හානියක් හෝ නැත්නම් උපතින්ම ඇතිවෙනා වූ සංකූලතා නිසා සන්ධි රෝග ඇති වෙන්නට පුළුවන්. ඔබ අහපු සමස්තයක් විදිහට ඕක තමයි දෙන්න පුළුවන්. නමුත් අපි ඉස්සරහට කතා කරමු ජනතාවට විශාල වශයෙන් තියෙනවා සන්ධි රෝග ගණනාවක් අද කතාබහට ලක් වෙන. මේකේ තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ සන්ධි රෝග ඇති වුණා විශේෂයෙන් සන්ධි රෝග කියලා කිව්වහම අපේ ජනතාවට පළවෙනියෙන් ඔළුවට එනවා මේ ධනිස් දෙක. එතකොට ධනිස් දෙක. එතකොට මේ කොඳුවැට පීලි යටම කොටස තුන් ඇට මූටු කියලා අපි කියනවා නැත්නම් පෙල්වික් එක නැත්නම් අපි කියන උකුල් සන්ධිය සහ උකුල් ඇට ප්‍රදේශයේ ඇතිවෙනා වූ ප්‍රශ්න ආශ්‍රිතව. එතකොට බෙල්ල ආශ්‍රිතව ඇතිවෙනා වූ රෝගාබාධ සම්බන්ධයෙන් මෙන්න මේ කියන ප්‍රධාන ඒරියාස් නැත්නම් මේ කියන ප්‍රධාන ප්‍රදේශ ආශ්‍රිත කරගෙන ඉතා විශාල වශයෙන් ජනතාව පීඩාවට පත් වෙනවා. ඉතින් මේ ආශ්‍රිතව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් වෛද්‍යතුමනි මේ ඇත්තටම මේ වගේ රෝගයක මූලික රෝග ලක්ෂණ කොහොමද රෝගියා හඳුනාගන්නේ? දැන් අපි ධනංජය පළවෙනියෙන් අපි නිකන් ධනීස ආබාධ කියලා එක උදාහරණයක් අරගෙන සාකච්ඡා කරමු. එතකොට අපිට ලේසි මේ අදහස ගන්න. දැන් ධනීස කියලා ගත්තහම ධනීස තමයි අපේ ශරීරයේ වැඩිපුරම බර දරාගෙන ඉන්න සන්ධි වලින් එකක්. ධනීස හරියට නැතුව ඔබට ඇවිදින්න බෑ. ධනීස සන්ධිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතුව දුවන්න බෑ, ඇවිදින්න බෑ. ඒ කියන්නේ ඔබගේ ශරීරයේ චලනය 80%ක් 90%ක් විතර බලා හරියට කරන්න මේ ධනීස සන්ධි දෙකෙන්. එතකොට ධනීස සන්ධිය ආබාධයක් ඇති වුනහම අපි අඳුනගන්නේ එකක් වේදනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් ඒ සන්ධියට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී දැනුවත් හෝ නොදැනුවත් සිදු කිරීමේදී වේදනාව හට ගන්නවා. ඒ වගේම සන්ධි ආශ්‍රිත ඉදිමුමක් එන්නට පුළුවන්. මම කියන්නම් ඒ කොහොමද එන්නේ කියලා. ඉදිමුමක් එන්නට පුළුවන්. ඒ වගේම සන්ධි ආශ්‍රිතව ඒ සන්ධියේ ක්‍රියාකාරකම් සමහර වෙලාවට කැක්කුමකුත් නැහැ, ඉදිමුමකුත් නැහැ. තද වෙනවා. ගල් වෙලා වගේ තියෙනවා. හිර වෙලා තියෙනවා. ඒ ආශ්‍රිත මෙවැනි ආකාරයක යම් සන්ධියක් ආශ්‍රිතව මෙම රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් සන්ධි ආශ්‍රිත ආබාධයක් කියලා අපිට හඳුනගන්නට පුළුවන්. පළවෙනියෙන් අපි කතා කළොත් එහෙම කාටිලේජ් ඩැමේජ් එක. නැත්නම් මේ සන්ධිවල තියෙනා වූ අස්තින් එකිනෙක වැදීම වැළැක්වීම සඳහා ස්වභාවික ලෙල්ලක් නැත්නම් කොට්ටයක් වැනි ආවරණයක් තියෙනවා. එතකොට මේ සන්ධීන් දෙක ධනී සන්ධිය දැන් උඩින් එන අස්තියත් යටින් එන අස්තින් දෙකේ ප්‍රධාන අස්තියේ මූණතත් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. එතකොට මේ දෙක එකට වදිනවනම් දැන් අපි නැගිටලා ඇවිදිනවා කියන්නේ ශරීරයේ බර සම්පූර්ණ ධනී සන්ධියට එනවා. එතකොට මේක මෙහෙම වදිනවා කියලා කියන්නේ එතකොට අස්තින් දෙක එකට එක වැදිනා කැක්කුමක් එන්නට පුළුවන්. ඒ දෙක අස්ති ආවරණ දෙක ආරක්ෂාව සඳහා තමයි මම අර පෙර කිව්වා වගේ මේ කාටිලේජ් එක තියෙන්නේ. එතකොට මේ කාටිලේජ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේකට හානි වෙන්න පුළුවන්. ඒකට හානි වෙන හේතු තමයි මේ ආතරයිටිස් රෝගය නැත්නම් අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ හදිසි අනතුරු නිසා අධික ලෙස සන්ධිය භාවිතා කිරීම නිසා මේක ගෙවීමක් ඇති වෙන්නට පුළුවන්. නැත්නම් අපි ගන්න ආහාරවල විෂ ප්‍රදා කොටස් නිසා නැත්නම් අපි ආමේ කියලා ආයුර්වේදයේ හඳුන්වනවා. ඒ ආමේ නිසා මේ අවශ්‍ය පෝෂක පදාර්ථ හරියාකාරව සන්ධියට නොලැබීම නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඉතාම භයානක ප්‍රතිඵලවලට ජනතාව මුහුණ දෙනවා. මොකද මේකට පර්මනන්ට් කියෝ එකක් අනික් වෙදකම් වල මම දන්නා තරමින් නැහැ. ඒ කියන්නේ ස්ථිර විසඳුමක් මේකට නැහැ. ඒ නිසා අපි වේදනානාශක ලබා ගනිමින් මේක පාලනය කර ගනිමින් Tamanට තියෙන පීඩාවෙන් මිදෙමින් తాවකාලික විසඳුම් වලට යනවා මිසක් අපිට මේක ස්ථිර සුවයකට කතාවක් නැහැ. නමුත් දේශීය වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු හැටියට අපිට ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේක සනීප කරන්න පුළුවන්. හැබැයි අපේ වැඩේ ටිකක් හරියට කරන්න ඕනේ. ඉතින් අපි අර පෙත්තක් නැත්තම් අපි නැත්තම් මොනවා හරි දෙයක් කටට දාගෙන ගිල්ල පමණින් මේ දේ සූපත් කරගන්නට අමාරුයි. ඉතින් අපි යම් කැපකිරීමක් මම කියන්නේ අමාරු දේවල් නෙවෙයි යම් කැපකිරීමක් හරි වෛද්‍යවරයෙක්ගේ උපදේශයක් ඇතුව කරන්නට පුළුවන් නම් මේ දෙන් ගොඩ එන්නට පුළුවන්. ඇත්තට ඒ කියන්නේ දැන් වෛද්‍යතුමනි අපි අපේ ශරීරය අනවශ්‍ය විදිහට අපි කියන අර මේ අපි ගණත් හිතන්නේ නැතුව අනවශ්‍ය විදිහට මේ ශරීරය වෙහෙස කරනවා නම් වෙහෙස කරන තත්ත්වයට පත් කරගන්නවා නම් මේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
එහෙනම් අපි එහෙම ඇති නොවෙන්න අපි කොහොමද අපේ ජීවන රටාවේ අපි වෙනස්කමක් ඇති කරගන්න ඕනේ? තරජ ලොකු මාතෘකාවක්. දැන් අපි හැමදේම ඇබියුස් කරනවා. අපි හැමදේම භාවිතේ වැරදි විදිහට පාවිච්චි කරනවා. අපි ඩ්‍රග්ස් ඇබියුස් කරනවා. අපි අපි මේ කියන්නේ අපි බෙහෙත් පාවිච්චි කරන දැන් ඇන්ටිබයොටික් මට අදාළ නෑ මේක කතා කරන්න. නමුත් මම නිකන් කියන්නේ ඇන්ටිබයොටික් එකක් වුණත් අපි පාවිච්චි කරන ඕනම දෙයකට අපි අපි වෛද්‍යවරයෙක්ගේ උපදේශයකින් තොරව අපි ගිහිල්ලා බෙහෙත් අරගෙන බොනවා. අපි ඩ්‍රග් ඇබියුස් කරනවා. අපි ඒක වැරදියට පාවිච්චි කරනවා. අපි අපේ ශරීරයේ ඔබ ඔය රැකියාව කරනවා, මම මගේ රැකියාව කරනවා, තවත් අය තවත් අයගේ රැකියාව කරනවා. මේ අපි ඇයි රැකියාව කරන්නේ? අපි රැකියාව කරන්නේ ආහාර සපයා ගැනීම සහ මූලික අවශ්‍යතා සපුරා ගන්න. එතකොට අපි යම් සේවයක් හෝ යම් ක්‍රියාවක් කළා, යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කළා, ඒ දේ ජනතාවට දීලා එයින් ලැබෙන ආදායමෙන් අපි ජීවත් වෙනවා, අපේ අවශ්‍යතා සපුර ගන්නවා. එතකොට මේ අවශ්‍යතා සපුරගන්නේ මොකටද? මේ මැෂින් එකට, මේ අපේ කියන ශරීරයට. අපි මේ අන්තිමට අපි ජොබ් එක කරනවා. ජොබ් එක කරලා ඒ මූලික අවශ්‍යතාවේ නැත්තම් මූලික හරය වෙච්ච පදනම වෙච්ච ශරීරය අමතක කරලා ජොබ් එක කරනවා. නැත්තම් අපි සියල්ල කරනවා ඒ දේ අමතක කරලා. මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ මේ මැෂින් එක හරියට තියාගත්තොත්. එතකොට මේ සන්ධි රෝග විතරක් නෙමෙයි, අපේ මානසික තත්ත්වය, මානසික සෞඛ්‍යය ඉඳන් ශාරීරික සෞඛ්‍යය දක්වා සියල්ලම අපි හරියට පරිපාලනය කරගන්නට ඕනේ. එතකොට අවශ්‍ය දේ මොකද්ද, අනවශ්‍ය දේ මොකද්ද කියන එක අපි හරියට තේරුම් ගන්නට ඕනේ. මම ඒකයි කිව්වේ විශාල මාතෘකාවක් ඔබ කතා කරන්න පටන් ගන්න කියලා. දැන් අවශ්‍යතාවය මොකක්ද? ශරීරයට අවශ්‍ය ප්‍රධාන වශයෙන් ආහාර. එතකොට අපි කුරුල්ලෙක් ගත්තත් කුරුල්ල උදේ ඉර පායනවත් එක්කම අපි සූර්යෝද්ගමනයත් එක්ක නැගිට මිනිස්සුනේ. අපි ඉර උදාවත් එක්ක නැගිටිනවා. හැබැයි දනංචි අපි ඉර බැසීමත් එක්ක අපි නිදාගන්න ඕනේ හරිනම්. අපි ලයිට් දාගෙන රෑ එළි වෙනකන් ඉන්නවා. ඉතින් එතකොටම අපි 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 නිදාගන්න කීයද? ඔබ නිදාගන්න කීයද? නොකිව්වට කමක් නැහැ, කල්පනා කරලා බලන්න. ඔබ නිදාගන්න කීයද? මම නිදාගන්න කීයද? මේ උපදෙස් දෙන මම නිදාගන්න කීයද? මේ අපි හැමෝම මේ සාමාන්‍ය ස්වභාවික පැවැත්මෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි මම කියන්නේ නැහැ මේ හවස 6ට නිදාගන්න කියලා. නමුත් අපි ස්වභාවික පැවැත්මෙන් එළියට යනවා නම් ඒක දැනගෙන ඒ අවශ්‍ය කරන අවශ්‍යතා ටික ශරීරයට දීම බුද්ධිමත් අය හැටියට, බුද්ධිය ක්‍රියාත්මක කරන්න පුළුවන්, හිතලා වැඩ කරන්න පුළුවන් එකම සත්ව වර්ගය හැටියට අපිට යුතුකමක් තිබෙනවා. ඒ යුතුකම කොයිතරම් දුරට ඉටු කරනවද නැද්ද කියන එක ඔබ තීරණය කරගන්නට ඕනේ. ඉතින් අපි කොච්චර ලක්ෂ ගාණක් ඉපයුවත්, මිලියන් බිලියන් ගාණක් ඉපයුවත්, ඔබට හරි ලෙඩක් හැදුණොත් ওই මිලියන් බිලියන් ගාණක් මදි වෙනවා. ඒක සනීප කරගන්නේ. ඔව්, දැන් ඇත්තටම මේ වෛද්‍යතුමනි, ඔබේ කතාබහ තුළ තිබුණ අනිත් කාරණාව තමයි මේ ආහාර පිළිබඳව. තමන් ගන්නා වූ ආහාර රටාව පිළිබඳව මම හිතන්නේ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණා අපි ඒකට පොඩ්ඩක් කතාබහ කරොත් මට හිතෙනවා හොඳයි කියලා. දැන් මේ වගේ රෝගී තත්වයකට පත් වෙලා ඉන්නවා නම් කෙනෙක්, මෙතනනම් ඕනම කෙනෙක් මේ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන් නම්, පෙර සිට කොහොමද තමන්ගේ ජීවන රටාව තුළ ආහාර කොහොමද සකසා ගත යුත්තේ? ඒකත් මම දැන් කතා කරොත් හොඳයි. ආහාර කියන එක ඉතාම වැදගත්. මම කිව්වා වගේම අපි දාන එකම ඉන්පුට් එක, අපි දැනගෙන දාන ඉන්පුට් එක. මොකද අපිට සමාවෙන්න අපිට මේ වාතාශ්‍රය ඕනේ. ඒක අපි දැනු අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ගන්න හුස්ම ගන්න එක අපි කරනවා. නමුත් අපි ආහාර කියන එක අපි අවශ්‍ය විදිහට වෙනස් කරමින් තමයි අපි ගන්නෙ. එතකොට අපි ආහාර ගත යුත්තේ කුමන ආහාරද, කුමන වේලාවකටද, කුමන ප්‍රමාණයකටද කියන එක අපි දැනුවත් වෙන්නට ඕනේ. දැන් අපි රාත්‍රියට නිදාගත්තහම පස්සේ උදේ වෙනකන් අපි පැය 8ක් 12ක් අතර කාලයක් අපි නිදි, නැත්නම් පැය අඩුම ගානේ පැය 6ක් 7ක්වත් අපි නිදි. ඊට පස්සේ නිදාගෙන ඉඳලා අපි නැගිටිනවා. අපි නැගිට්ටාම දීර්ඝ කාලයක් අපි ආමාශයට ආහාරයක් වැටිලා නැහැ. එතකොට ආමාශයට ආහාරයක් වැටින් නැති නිසා අපි උදේට අපි අර රාත්‍රියට ආපු එන්සයිම්ස් ටික බඩවැල් වලින් සහ ආහාර ජීර්ණපත්තියෙන් ෆ්ලෂ් වෙලා යන අපි හිස් බඩ වතුර එකක් බොන්න කියලා කියනවා. ඒකට ආයුර්වේද දේශීය වෙදකමෙන් උෂා පාන කියලා කියනවා. ඒක වෙනම විග්‍රහ කරනවා ඒකේ තියෙන මේ ප්‍රතිඵල ගැන. එතකොට හිස් බඩ වතුර එකක් බොන්න ඕනේ. ඒක උණු වතුර නෙමෙයි, සාමාන්‍යයෙන් ඇල්මැරිච්ච වතුර බොන්න කියලා කියන්නේ, පෙරපු වතුර එකක් බොන්න කියලා කියන්නේ. එතකොට සිස්ටම් එක ෆ්ලෂ් වෙලා යනවා, මේක හේදිලා යනවා. ඊට පස්සේ ටිකක් වෙලා තමන්ගේ ආගම දත් මැදලා මූණු හොදලා තමන්ගේ ආගම අදහලා ඊට පස්සේ ආහාර ගන්න ඕනේ. ඒ ආහාර ගැනීමේදී අර අලුත් එන්සයිම්ස් එන්න පටන් ඇවිල්ලා තියෙනවා බඩවැලට ආහාර ජීර්ණය සඳහා.
ඊට පස්සේ අපි හොඳට ඉස්සර කියනවා ගමේ කතාවක් රජෙක් වගේ උදේට කන්න ඕනේ කියලා. රජෙක් වගේ කන්නේ කියලා කියන්නේ ප්‍රමාණාත්මක වඩා ගුණාත්මක භාවයෙන් වැඩි ආහාර ලබා ගන්නට ඕනේ. අපි ඇට වර්ග භාවිතා කරන්නට පුළුවන්, මුං ඇට කපි වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්, කිරි වගේ දෙයක් පානය කරන්න පුළුවන්, පළතුරු උදේට ගන්න පුළුවන්, හොඳට ආහාර ගන්න ඕනේ. හැබැයි මොනතරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ගත්තත් අපි බඩෙන් භාගයයි ගන්නෙ. අපි බඩෙන් භාගයක් ආහාර බඩෙන් කාලක් වතුර ඉතුරු ටික අපි හිස් තියන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් අපි උදේට කැමති ආහාරයක් අම්මුණොත් එහෙම බඩ සම්පූර්ණ පිරෙන්නම ඒක ආහාරය ගන්න එතනින්දම් මෙතනට වතුර බීර නිකන් ඉන්නවා. ඒක එහෙම වැරදි. අපි බඩෙන් භාගයක් ආහාර බඩෙන් කාලක් වතුර ඉතුරු ටික හිස් තියන්න ඕනේ. ඊට පස්සේ අපි ඇවිදින්නට ඕනේ. ඒ කියන්නේ අපි ආහාර ගත්ත ගමන් අපි කොහේ හරි ගිහිල්ලා ඉඳ ගන්න එක වෙනුවට අපි ඒ ආහාර ජීර්ණය සඳහා ශරීරයේ එන්සයිම්ස් වලටම විතරක් ඒ දේ බාර දීලා නිකන් ඉන්නේ නැතුව අපි පොඩ්ඩක් ඒකට උදව් කරන්න ඕන. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා, මොකද බුද්ධිමත කියන එක කාපු ගමන් නිදිමතක් එනවා. අපිට උදේ ආහාර වේල නම් එන්නේ නැහැ, මොකද අපි දීර්ඝ නිින්දකින් පසු නිසා. නමුත් දවල්ට ගත්තත් අපිට බුද්ධිමත බිදුහම, ඒ කියන්නේ ආහාර ගත්තහම එන මත, ඒ මත් ගතිය එන්නේ වෙන මොකුත් නින්ද නෙවෙයි, අර ආහාර ජීර්ණය සඳහා සිස්ටම් එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. එතකොට අපිට මතක් වගේ එනවා. ඉතින් අපි ඒකට කරන්න ඕනේ පොඩ්ඩක් ඇවිදලා උදව් කරන්න ඕනේ. පොඩි පොඩි ඇවිදලා එහාට මෙහාට ඇවිදලා පොඩ්ඩක් උදව් කරන්න ඕනේ ආහාර ජීර්ණය කර ගැනීම සඳහා. ඊට පස්සේ අපි ආහාර ජීර්ණයේ දවල් ආහාරය සාමාන්‍ය ප්‍රමාණයට ගත්තට කමක් නැහැ. හැබැයි රාත්‍රී ආහාරය නම් අඩුවෙන්ම ගන්න ඕනේ. රාත්‍රී ආහාරයේ ආහාර ජීර්ණ පද්ධති දුර්වලතම අවස්ථාව රාත්‍රී. ඒ රාත්‍රී ආහාර තමයි අපි විශාල වශයෙන් ගන්න. ඒ විශාල වශයෙන් ගන්න ආහාර ප්‍රමාණය ජීර්ණය කරගන්න මදි වෙනවා. ඊට පස්සේ අජීර්ණ වූ හැටියට අපිට රුධිරයට එකතු වෙන එක විසක් හැටියට තමයි එකතු වෙන්නේ. හොඳයි. අපි විරාමයක් ගන්න සූදානම් වෙනවා. විරාමෙන් පස්සෙ අපි කතා බහ කරමු මේ සංදි රෝගවලට මොන වගේ ප්‍රතිකාරද තිබෙන්නේ කියන කාරණාවන් පිළිබඳව, සහ අතුරු ප්‍රතිඵල තිබෙනවාද මේ වගේ කාරණාවන් පිළිබඳව අපි කතා බහ කරන සූදානම් වෙන සිටිනවා. අපි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරු අපි නැවතත් හමු වෙමු. විරාමෙන් පස්සෙ ඔබ නැවතත් වින්දනී උදෑසනත් සමගිනුයි සම්බන්ධ වෙ සිටින්නේ. අපි සන්ධි රෝග පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ. වෛද්‍යතුමනි, අපි එහෙනම් මේ සන්ධි රෝග වලට මොනවාද තිබෙන මේ ප්‍රතිකාර කියලාත් කියමු. මොකද ප්‍රතිකාර වලට යන්න කලින් නෑ මට හිතෙන මෙන්න මෙහෙම දෙයක් අහන්න ඕනේ කියලා. මේ දැන් සාමාන්‍යයෙන් වැඩි වශයෙන් මේ සන්ධි රෝග තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන් කාටද? කාන්තාවට. මං කිව්ව අර ඉස්සල කිව්ව ඊස්ට්‍රජන් අප්‍රමාණී වීමත් එක්ක මම මේකට කියන්නේ උරුම කර්මයක් කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් බහුතරයක් කාන්තාවන්ට එනවා. අනිත් එක ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සුමට බවක් නැත්තම් අපේ පිරිමි අයගේ වගේ නෙමෙයි, මාංශපේශී කණ්ඩරාවල ශක්තිමත් බව අඩුයි. එතකොට වයසත් එක්ක ඒක හැම රැලි වැටෙනවා, මාංශපේශී වල තියෙන ශක්තිමත් භාවය අඩු වෙනවා. එතකොට අර තිබ්බ ශරීරයේ බර සම්පූර්ණ අස්ථිපද්ධතියට එනවා. එතකොට ඒගොල්ලන්ගේ අස්ථිපද්ධතියට එන බර ප්‍රමාණය අපේ ඒ වයසට අපේ අස්ථිපද්ධතියට එන බර ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. මොකද මාංශපේශිවල දරා ගැනීමේ හයිය අඩු නිසා. සහ අර ඔබතුමා සඳහන් කර මේ ආර්තවහරණය කියන කාරණාවත් ඕකට වැඩි වශයෙන් බලපෑමක් කරනවා. ඔව්, ආර්තවහරණය නිසාම තමයි ඒක වෙන්නේ. බහුතරයක් වෙන්නේ ඊස්ට්‍රජන් අප්‍රමාණය හෝමෝන් ඉන්බැලන්ස් එකක්. ඒ කියන්නේ හෝමෝන වල අසමතුලිතතාවයක් එන්නේ. එතකොට මේ හෝමෝන වල දැන් අපි දන්නේ නැති වුණාට ධනංජය, මේ අපි ඉච්ඡානුග ක්‍රියා සහ අනිච්ඡානුග ක්‍රියා කියලා කොටස් දෙකක් තියෙනවා. අපි හිතලා කරන ඒවා තියෙනවා, හිතන් නැතුව වෙන දේවල් තියෙනවා. ඒකෝර අනිච්ඡානුග ක්‍රියා බහුතරයක් කාන්තාවන්ගේ විශේෂයෙන් මේ ඇති වෙන මේ අපිත් එහෙම තමයි, බහුතරයක් කාන්තාවන්ගේ ඇති වෙන මේ හෝමෝන් ක්‍රියාවලිය නිසා. එතකොට හෝමෝන වල අසමතුලිතතාවය නිසාම ඒ ක්‍රියාවන් වල යම් යම් වෙනස් වීම ඇති වෙනවා. එතකොට අපි කතා කරන්නේ අස්ථි රෝග නැත්නම් අස්ථි සෞඛ්‍ය ගැන. එතකොට අස්ථි සෞඛ්‍ය වලට වෙන හානිය තමයි කැල්සියම් අවශෝෂණය කරගන්න එක අඩු වෙන එක. එතකොට ඒ නිසා ඇති වෙන ක්‍රියාකාරීත්වයත් එක්ක සන්ධි වලට ඇති වෙන බලපෑම වැඩි වෙන්නට පුළුවන්. විශේෂයෙන් අපේ කාන්තාවන් දැන් හුරු වෙලා තියෙනවා මේ හැම වෙලාවෙම සප්ලිමන්ට් එකක් ගන්න, නැත්නම් අපි පිටින් ගන්න මේක අලුතෙන් හදපු දෙයක් ගන්න කියලා. ධනංජය, අපි මැරුණාම අපි ඕනෑම මිනි කනත්ත කාරලා බලන්න ගියන්නේ පොළොට පස් වෙච්ච නැති එකක් මොනවද තියෙන්නේ කියලා. අපි පොළොට පස් වෙච්ච නැති කෑල්ලක් මොනවද තියෙන්නේ කියලා. අවුරුදු 100ක් ගිහිල්ලා හරි පස් වෙනවා මේක. එහෙම නොවුනොත් අපි මේ සබහදාමේ මිනිහෙක් නෙවෙයි. අපි සබහදාමෙන් තමයි හැදිලා තින්නේ. ඒක තමයි අපි සබහදාමටම එකතු වෙන්නේ. අපි පොළොට පස් වෙන්නේ ඒකයි. අපි තේරුම් ගන්න ඕන එක තමයි අපිට අවශ්‍ය කරන සියලු දේ මේ සබහදාමේ තියෙනවා. ඒ සබහදාමි තියෙන එක අඳුනා ගැනීමේ විද්‍යාව ආයුර්වේදය. ආයුර්වේදය ඉන්දියාවෙන් ආපු එකක්. අපිට උරුම දේශීය වෙදකමකුත් තියෙනවා. ඉතින් අපි ජාතියක් හැටියට
අපිට ඔය කියන හැමදේම අපේ රට තුළ තියෙනවා. ඔබට මං නිකන් මම මේ නිකන් හිතන්න කියන්නේ කොන්ක්‍රීට් හරි සිමෙන්ති හරි නොදාපු තැනක ගහක් වැවෙන්නේ නැති තනකොළ ගහක් හරි වැවෙන්නේ නැති තැනක් මට පෙන්වන්නේ මේ රටේ. මේ හැම දෙයක්ම වැවෙන රටක්. එතකොට මේකට පිටින් ගේන්න ඕනේ නැහැ. අපිට මේකේ වවාගෙන කන්න පුළුවන්. අපිට වස විස දාලාපු ආහාර ගෙනහල්ලා ළමයින්ට හුරු කරන්න එපා. ඒ කර්මේ කරන්න එපා. ඒ අකුසල කර්මයට සහභාගී වෙන්න එපා. මං ආරාධනා කරනවා අපි මේ ආහාරත් එක්ක තමයි ළමයින්ගේ මානසික තත්ත්වය, ළමයින්ගේ මානසික සෞඛ්‍ය. අපි මොකද අපි දේශීය වෛද්‍යවරු හැටියට අපිට උගන්වලා තියෙන මේ ප්‍රසාදේ විවාහය කියන එක මම මේ සබ්ජෙක්ට් එකෙන් පිට යනවා නෙවෙයි. විවාහය කියන එකේදී අපිට අරමුණම උගන්වලා තියෙන්නේ රටට ගමට වැඩදායක දරුවෝ හදන්න. රටට ගමට වැඩදායක දරුවෝ හදන්න. එතකොට මේ දරුවෙක්ගෙන් මේ රටට වෙන්න පුළුවන් මේ ජාතියට සමස්ත මානව වර්ගයාට වෙන්න පුළුවන් සේවය ලබා ගන්න. එතකොට අපි අම්මා කෙනෙක්ගේ කුසට ළමේ කාපු දවසින්දන් ආටිෆිෂල් දේවල්ම නම් දෙන්නේ. දැන් අද බලන්න ඔටිසම් තියෙන ළමයි කොච්චර ඉන්නවද කියලා. ඔටිසම් තියෙන ළමයි කොච්චර ඉන්නවද කියලා. මේ එතකොට මේ අපි ආහාර අපේ පැවැත්ම සහ අපේ තියෙන මේ කාර්මික දේවල් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සබහදාම ලංකරගෙන ජීවත් වීම අස්ති සෞඛ්‍යය විතරක් නෙමේ හැම දෙයකම ඉතාම වැදගත්. ඔබ හිතන්න අපි මූලාරම්භයේ ඉඳන්ම මනුෂ්‍යන් විදිහට වැඩිම සදාහන් කරන දේලා අපේ ජීව රටාව තුළ නිවැරදි ක්‍රමවේදයක් අපි සකසාගෙන තිබෙනවා නම් ඒ ජීව රටාව තුළ සහ මේ ආහාරයන් මේ සෑම දෙයක්ම මුලින් ඉඳන්ම අපි සකසාගෙන තිබෙනවා නම් ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය තුළ අපිට නිවැරදිව නිරෝගීව අපේ ජීවිතය ගත කරන්න පුළුවන් කියන කාරණාව තමයි මේ සරලව සදාහන් කිරීමක් කරන්නේ. වැදගත් අපි පැහැදිලි කිරීමක් කරමු මේ වගේ රෝග තත්ත්වෙට මොන වගේ ප්‍රතිකාරද තිබෙන්නේ දේශීය ආයුර්වේද ක්‍රමයේ යටතේ. අපි බහුතරයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ යටතේ අපිට බාහිර ආලේප තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අභ්‍යන්තර ඖෂධ අපි දෙනවා, අවශ්‍ය වුණොත් අපි අභ්‍යන්තර ඖෂධ දෙනවා. නමුත් අපි බහුතරයක් බොහෝ වෙලාවට අපි කරන්නේ බාහිර ආලේප. බාහිර ආලේප කියන්නේ අපි තෛල වර්ග ආලේප කරනවා, තැවීම් වර්ග සිද්ධ කරනවා. රෝගියාගෙන් රෝගියාට මේ දේ වෙනස් වෙන්නට පුළුවන්. පත්තු වර්ග ආලේප කරනවා. මේකෙන් කරන්නේ අර කිව්ව සංකූලතාවයට අදාළව හානි වෙලා තියෙන හානිය පූර්ණය කිරීම. හානි වෙලා තියෙන හානිය පූර්ණය කිරීම. ඒ සඳහා අවශ්‍ය කැල්සියම්, අවශ්‍ය විටමින වර්ග අපි මේ තැවිලි වර්ග, තෙල් වර්ග හරහා ලබා දෙන එක. දැන් අපි මිනිස්සු නිකන් හිතන ඕවා තෙල් ගාලා හරියනවද කියලා. එතකොට ටැබ්ලට් එකක අපි ඇනලයිස් කරලා තියෙනවා මෙන්න මේවා තියෙනවා කියලා විද්‍යාගාරේ. හැබැයි අපේ තෙල් කවුරු හරි ඇනලයිස් කරලා තියෙනවද ඒ ලෙවල් එකට ගිහිල්ලා. ඒක ඇනලයිස් කරලා නැති නිසා අපිට කියන්න බෑ ඒකේ නෑ කියලා. ඒ නිසා අපි ආරාධනා කරනවා කවුරු හරි ඒ ගැන විවේචන කරනවා නම් ඒක ඇනලයිස් කරලා බලන්න කියලා. ඒක ඇනලයිස් කරලා බලලා කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි එහෙම කරලා තියෙනවා ඒකයි අපි කියන්නේ. ඉතින් ඒක නිසා අපි මේ අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ප්‍රමාණය අපි බාහිරව දෙනවා. හැම හරහා අපි දෙනවා. හැම කියන්නේ සුපර් ඇබ්සෝර්බර් එකක්. ඒක අපි නෙමෙයි කියන්නේ. ඒක බටහිර ජාතීන් කියන්නේ. ඒ නිසා සම උරා ගන්නවා. හොඳට උරා ගන්නවා. ඒක නිසා අපි ඒ සමට අදාළව අපි තෙල් ආලේප කරනවා. ඒ වගේම තැවීම් මගින් සමේ තියෙන සිදුරු විවර කරලා ඒක ඇතුළට ගමන් කිරීම පහසු කරනවා. ඒ වගේම ඒක ඖෂධීය තැවිලි වර්ග අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි පත්තු වර්ග පාවිච්චි කරනවා. ඒ සඳහා අපිට උදව් වෙනවා කැල්සියම් වැඩි දේවල් මේ වගේ රෝගාබාධ සඳහා කැල්සියම් වැඩි පත්තු වර්ග අපිට භාවිතා කරන්නට පුළුවන්. මම කියන්නේ මේක මට වට්ටෝරු කියන්න පුළුවන් මෙතන දනංජේ. නමුත් ඒක රෝගියාගේ ප්‍රകൃතිය අනුව. ඒකට වෛද්‍යවරයෙක් මුණ ගැහිම අනිවාර්යයි. මොකද ඒකට හේතුව දැන් සමහර බෙහෙත් ඔබට ඇලර්ජි වෙන්න පුළුවන්. සමහර බෙහෙත් ඔබට හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර බෙහෙත් ඔබට ඒක ක්‍රියා කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට රෝගියාගේ ප්‍රകൃතිය අනුව රෝගියාගෙන් රෝගියාට දැන් උදාහරණයක් විදිහට මම වීදගම් පරම්පරාව මගේ පරම්පරාව. එතකොට අපේ කැඩුම් බිඳුම් වෙදකමක් තියෙනවා. අස්තියක් කැඩුනහම බඳින මැල්ලුම් වර්ග අපි තියෙනවා 2000ක් 3000ක් විතර. එතකොට ඕකෙන් අපි පාවිච්චි කරන්නේ 15ක් 20ක් වගේ. ඒත් පාවිච්චි කරන්නේ 5ක් 6ක් වගේ එනකොට සනීපයි. නමුත් අපි ඇයි එච්චර වරයිටි එකක් දුන්නේ අපිට? ඒ කියන්නේ රෝගියාගෙන් රෝගියාට සමහර වෙලාවට මේ දේ වෙනස් කරලා පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා හොඳ ගුරු ඇසුරක් තියෙන හොඳ අධ්‍යක්ීම් බහුල වෛද්‍යවරයෙක් මුණ ගැහිලා තමන්ගේ රෝගය හරියට විනිශ්චය කරගන්නට ඕනේ. අපි මේ වැඩසටහන් වලින් කරන්නේත් රෝගියාට අදහසක් දෙනවා මෙන්න මේ වගේ රෝගාබාධ තත්ත්වයක් තමයි ඔබට ඇත්තේ. ඒක නිසා ඔබ මේ වගේ සුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න කියලා. අපිට මෙතෙන්දී ඇත්තටම ප්‍රතිකාර කියන්න බෑ. ප්‍රතිකාර කිව්වහම දැන් ඔබ සමාජ ජාලා වෙබ් අඩවිල ආතරයිටිස් දින කීපෙන් මෙන්න මේකෙන් සනීප වෙනවා කියලා දානවා. ඒ ඇත්තට මේකෙන් සනීප වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් සනීප වෙන්න නොවන අයත් ඉන්න පුළුවන්. එතකොට ඒකෙන්
ඉතින් කියන්නේ ඒ බෙහෙත නරකයි කියලා. සන්ධි රෝග සහ ආතරයිටිස් කියලා කියන වැදම එක දෙකක්ද? සන්ධි රෝග කියලා කිව්වම ඒක සමස්තයක්. සමස්ත කුලකයක් කියලා අපිට සන්ධි රෝග ගන්න පුළුවන්. මම අර කිව්වා වගේ දැන් උදාහරණයක් විදිහට මාංශ පේශියක මෙතන තියෙන මාංශ පේශිය නිසා මාංශපේශී වේදනාවක් එන්න පුළුවන්. හැබැයි ඒක සන්ධියක් ආශ්‍රිතව තියෙන නිසා කෙනෙක් කියන්න පුළුවන් මට මේක ධනිස ආශ්‍රිතව මගේ වේදනාවක් තියෙනවා කියලා. ඒකත් සන්ධි රෝගයක් හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. හැබැයි ආතරයිටිස් නිසා සන්ධි රෝගය ඇති වෙන්නට පුළුවන්. ආතරයිටිස් නිසා බහුතරයක් මොකද ඒ කියන බැක්ටීරියා ආසාදන සන්ධිය ආශ්‍රිතව ඇලුනහම කියලා දැන් ටියුබර්කියුලෝසිස් නැත්නම් අපි කියන ටීබී ෂේ රෝගය කියලා. ෂේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඉතින් සන්ධි ආශ්‍රිත රෝග ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතා පුළුල් මාතෘකාවක්. නමුත් අපිට ඒ සන්ධි රෝගය මොන හේතුව නිසා ඇති වුණාද කියන එක රෝගය වෛද්‍යවරයා විසින් නිසි ලෙස ඩයග්නෝස් කරගන්න ඕන රෝග විනිශ්චය කරගන්න ඕන. ඒ රෝග විනිශ්චය මත ප්‍රතිකාරය දිය හැකි. නැත්තම් සමස්තයක් විදිහට අපි කිව්වොත් එහෙම ආතරයිටිස් වර්ග ගත්තොත් දැන් ආතරයිටිස් වර්ග 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් වාත රෝග ගත්තොත් අපි වාත රෝගනේ අපි දේශීය වේදක මේ වාත රෝගනේ වාත රෝග 80කට වැඩි ප්‍රමාණයක් අපිට උගන්නනවා. ඒ කියන්නේ එක එක පොඩි පොඩි සෙක්ෂන්ස් වලට කඩලා පොඩි පොඩි වෙනස් ස්කීම් වලින් මෙන්න මේකට මෙන්න මේ දේ මෙන්න මේ දේ මේකට මේ බෙහෙත හොඳයි කියන එක අපිට කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒකයි කිව්වේ හොඳ වෛද්‍යවරයෙක් හම්බ වෙලා සුදුසුකම් බලත් හරි වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මේක නිට්ටවට සනීප කරන්න පුළුවන්. හා මම අහන්න හිටිය ප්‍රශ්න තමයි ඒක ඔබතුම අවසානයේ කියලා ඉවර කරේ. මොකද මේක ඇත්තටම මේ ඕනම කෙනෙක් කැමතියි තමන්ට තියෙන රෝගී තත්ත්වයක් ඇත්තටම වැදගත්. මේක නිට්ටාවටම සුව වෙනවා නම් නැතුව මේ කාලයක් ගිහිල්ලා මා සතියක් දෙකක් බෙහෙත් කරලා අහපව් සතියක් දෙකක් හොඳින් ඉඳලා මාසයක් දෙකක් හොඳින් ඉඳලා අහපව් ඒ රෝගී තත්ත්වේ පටන් ගන්නවා නම් ඕනම කෙනෙක් කැමති නැහැ නේ. දැන් වෙලා තියෙන්නේ මේ මොකද අපි දන්න තරමේ සමහර වෙලාවට රෝග හංගන එකනේ කරන්නේ. දැන් මම ওই වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම දේශීය වෛද්‍යවරයෙක් නිසා අනිකුත් වෛද්‍ය ක්‍රම වලට පහරක් ගැසීමක් නැහැ. එහෙම එකක් නැහැ. දැන් අපිට සියල්ලම සනීප කරන්න බෑනේ. අපිට මේ ශරීරයේ ඇති වෙන සර්ව සම්පූර්ණ රෝගාබාධ සියල්ලම අපේ වේදකමට සනීප කරන්න පුළුවන් කියන මතේ මම නැහැ. අපිට වඩා ඒ දේවල් සනීප සමහර රෝග සනීප කරන්න පුළුවන් වෙන වෛද්‍ය ක්‍රම තියෙන්න පුළුවන්. අපි ඒක පිළිගන්න ඕනේ. හැබැයි ඒ වෛද්‍ය ක්‍රම වලට බැරි අපිට ඊට වඩා ලේසියෙන් සනීප කරන්න පුළුවන් දේවල් තියෙන බවත් ඒ අය පිළිගත යුතුයි. ඉතින් අපි ඔක මැද තැනකට ඇවිල්ලා ඕනේ මේ සමාජයේ ඔක කතා කරන්න. හැබැයි රෝගාබාධ ඔබ කිව්වාගේ රෝගාබාධ හංගනවා. දැන් රෝග ලක්ෂණය තමයි රෝගියාට පීඩා දෙන්නේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් වාහනයක පෙට්‍රල් අඩු වෙනකොට අර ලයිට් එක බ්ලින්ක් කරනවානේ. එතකොට ලයිට් එක ගලවලා දැම්මොත් මොකද වෙන්නේ? ඉතින් කිහිල්ල පෙට්‍රල් ඉවරෙච්ච ගම හිටිනවා කොහේ හරි. අරක දැනගත්ත හැකි ළඟම තියෙන පෙට්‍රල් ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහ ගන්න ඕනේ කියලා. දැන් ඒ වගේ තමයි රෝග ලක්ෂණය. දැන් උදාහරණයක් විදිහට මේ හන්දියේ අමාරුවක් ආවා නම් මේ හන්දියේ අමාරුවක් ආවම හන්දිය ඉදිමෝල පෙන්නනවා. මෙන්න ප්‍රශ්නයක් කියලා. වේදනාවක් දෙනවා. මේකේ ෆන්ක්ෂන්ස් ලිමිට් කරනවා. මේකේ ක්‍රියාකාරකම් අඩු කරනවා. එතකොට අපි මේකට හරි මේකේ තියෙන ඉදිමුම නම් ඉදිමුම අඩු කරනවා. වේදනාව නම් වේදනාව නැති කරනවා. එතකොට මේ සන්ධිය තියෙන ප්‍රශ්නේ නැති වෙනවද? නෑ, සන්ධිය තියෙන ප්‍රශ්නේ එහෙමම තියෙනවා. අර තියෙන ඉන්ඩිකේෂන්ස් ඔක්කොම වහලා දානවා. එතකොට අර ඒකේ හයිය තියෙනකන් ඒ පාවිච්චි කරපු යම් ද්‍රව්‍යයක හයිය තියෙනකන් ඒක ඇඟේ තියෙනකන් ඒක දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙන්න පටන් ගන්නවා. හැබැයි එන්නේ අර වගේ දෙකක් වෙලා. මොකද අර දැනෙන්නේ නැතුව තියෙන කාලෙත් කරන ව්‍යායාම ක්‍රියාකාරකම් එක තවත් හානිය වැඩි වෙලා තමයි එන්නේ. ඒ නිසා ඔබ වේදනාවෙන් මිදීම සඳහා වේදනානාශක භාවිතා කිරීම පිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වේදනානාශක ප්‍රතිකාරයක් හැටියට නැත්නම් ඒක නිට්ටාවක් හැටියට හිතාගෙන ඉන්නවනම් ඔබ ඉන්නේ ලොකු මුලාවක. ඒ කඩතුරාවෙන් මිදිලා එළියට આવොත් හොඳයි කියන එක තමයි මම කියන්නේ. ඔබයි තුමේ දැන් මේ ඇත්තටම දැන් කෙනෙකුට සන්ධි රෝගී තත්ත්වයක් තිබිලා ඒක නේ ඒ රෝගය පිළිබඳ වැඩි සැලකිල්ලක් ගන්න නැතුව මේකට ප්‍රතිකාර කරන්න නැතුව ඔබතුමා සඳහන් කරන වගේ මොනවා හරි අතට අහුවෙන වේදනානාශකයක් භාවිත කරලා ටික කාලයක් කොහෙ ඉන්නවයි කියලා ඉඳලා ඉන්නවා නම් පසු කාලින මේ අතපය කොර වෙලා ඇවිදින්න බැරි වගේ තත්වයකට පත් වෙන්න පුළුවන් අය හැම ඉන්නවද සාමාන්‍යයෙන් හැම රෝගීන් ඉන්නවා තරම් අපි දැකලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි කොමන් එක ධනී සමහරුන්. එතකොට අපි ධනීස් දෙකේ කාට්ලේජ් එක ඩැමේජ් වුනහම ඇවිදින්න බෑ දනංජේ. එතකොට පඩිපෙල් නගින්න බෑ. එතකොට අපි කරන්නේ පේන් කිලර් එකක් බොනවා. නැත්නම් අපි ඇන්ටි ඉන්ෆ්ලමේටරි එකක් අරගෙන ටක් ගාලා අර ප්‍රදාහ තත්ත්වය අඩු කරලා දැන් ඉදිමුමක් තියෙනවා. දැන් ඉදිමුම එන්නේ දැන් මෙහෙම ධනීස් මෙහෙම අස්තින් දෙක තියෙනවා නම් සන්ධි ප්‍රාවරය කියලා එකක් තියෙන ජොයින්ට් කැප්සූල් කියලා. ඒකෙන් අර කාට්ලේජ් එක කැඩිලා අස්තින් දෙක එකට වදින එකේ ප්‍රෙෂර් එක අඩු කරන වතුරක් දානවා. ඒක තමයි අපි ඉදිමුම කියන්නේ. ඊට පස්සේ අපි ඒක කාලයක් තියෙනකොට අපි කියන වෝටර් ඉන් ද නී කියලා ධනීසේ වතුර කියලා. අපි කරන්නේ ඒක අදින එක. ඇත්තට මේක අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ කියන්නේ ක්‍රමවේදය මම පිළිගන්නේ නැහැ. නමුත් ඒක නැති වෙන්න ඕනේ. මොකද ඒකේ බැක්ටීරියා ආසාදනය ඇතිලා
සෙප්ටික් ආතරයිටිස් සත්වයකට උනත් යන්න පුළුවන්. ඒක මරණය පවාගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අයින් කරන්න ඕනේ. හැබැයි අයින් කරන්න ඕනේ මේ විදලා අයින් කරන එකද නැත්නම් ස්වභාවික ක්‍රමවේදයක් මගින් මේක නැති වෙලා යන එකද කියන එක. එතකොට දැන් අපි නිකන් ඇද්දා කියලා හිතන්නකෝ. වතුර ඇද්දාම වෙන්නේ ආයි අපි ඇවිදිනවනේ. අපි ඇවිදිනකොට ආයි වදිනකොට ආයි අර ජොයින්ට් කැප්සූල් එකෙන් අර නැචරල් ප්‍රොටෙක්ෂන් එක දානවා. වතුරක් දානවා. එතකොට මේ වතුර දාන එක නවතින්න නම් අර කාටිලේජ් එකට වෙලා තියෙන හානිය පූර්ණේ කරගන්න ඕනේ. ඒක තමයි ස්ථිර විසඳුම. ඒ විසඳුම ගැන කතා නොකර අපි අනිත් දේවල් කොච්චර කළත් වැඩක් නැහැ. හැබැයි අස්ථීන් වලට හානි වෙලා අපි ඔහොම ඇද ඇවිදලා අන්තිමට කියනවා රිප්ලේස් කරන්න කියලා. මේ දෙක අයින් කරන්න. ඉතින් ඒ තත්ත්වයට යනවද නැත්නම් ඉතින් මෙහෙන් නවත්ත ගන්නවද කියන එක ඔබට බාරයි. ඒක තීරණය ගන්න. හොඳයි, අපි මේ සන්ධි රෝග පිළිබඳවයි කතා බහ කරේ. මේ අපිට ලැබුණු කාලෙන් අපි මේ කතා බහ කරපු රාමුව තුළ මම හිතන්නේ ඔබට උගත හැකි දෙයක්, මම හිතන්නේ ඔබට වටිනාකමක් එකතු වෙන කියලා විශ්වාස කරන පුළුල් මාතෘකාවක්. මම හිතන්නේ ඔබේ තිබෙනා වූ රෝගී තත්ත්වයන් හඳුනාගෙන නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ඔබ ලබා ගැනීම දැම්ම ඉඳන්ම මේ මොහොතේ ඉඳන්ම ඔබ උනන්දු වෙනවා, උත්සාහවන්ත වෙනවා නම් ඔය කියන රෝගී තත්ත්වෙ නිට්ටාවටම සුව කරගන්න පුළුවන් කියන කාරණාව තමයි වෛද්‍යතුමන් මතක් කිරීමක් කරේ. දේශීය ආයුර්වේද වෛද්‍ය හසිතකොතලාවල වෛද්‍යතුමන් තමයි අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ. ස්තුති අද දවසේ සම්බන්ධ වුණාට. අයිබෝන්. හොඳයි, නම් අපි අද දවසේ වින්දනේ උදෑසනෙන් සමුගන්නට මේ සූදානම් වෙන්නේ. සතුටින් ඉන්න, හිනාවෙලා ඉන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම. යහපත් සුබ දවසක්. ඉල්ලෙනවා. අයිබෝන්.